සූදානම් සුපුරුද විදියටම ඉරිදා සිටින තසපුවෙන් ධර්මයේ මිහිරියාව බෙදා දෙන්න ඔබේ ප්‍රඥාවට තවත් වටිනාකමක් එක් කරන්න අවබෝධය කරා යන ගමනට ශක්තියක් වෙන්න. ඒ ඉරිදා සිටින තසපුවේ ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව හරහා. අදත් ගෞරව නමස්කාර පෝරකව ඉරිදා සිටින තසපුව වෙනුවෙන් ආරාධනා කළා බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය त्रिपिटकाचार्य त्रिपिटक विशारद शास्त्रपति राजकीय पंडित पूजनीय बलंगुड राध स्वामी नहंसेत उन्हांसे बहुम गौरवेन अदवड सतहन वेनुवेन नमस्कार पूर्वक चेतनाविन युक्तव पिलिगनु लबनो अवसर स्वामी नहंस अपि अद दवस तुलदित मे दिगहरेन दिहोराव सबविन्म जीविते अप्रमादी बव सलकुनु करन अप्रमादियत ओबव यमु करन एओसे मे සසරේ බිය දකින්නට ඒ බිය මුදවා ගන්නට තිබෙන මාර්ගයේ ගමන් කරන්නට ඒ ඔස්සේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ උපරිම ඵල නෙලා ගන්නට ලැබෙන අවස්ථාවක් සේ සලකා ධර්මය අහන්නට හැම දිනාටම සතුටු සිතින් ආරාධනා කරමින් ඒ උත්තරීතර වූ ධර්මීය දේශනා කරන්නට සිටිනත් අසපුව තුළ ඔබේ අපේ සිත් ධර්මයෙන් පුරවාලන්නට පාද නමස්කාර පූර්වක චේතනාවෙන් යුක්තව ආරාධනා කරනවා පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සියලු දෙනාටම පෙරවන් සරණයි අද සිත්නේ අසපුවෙන් මේ උතුම් මිහිරි ධර්මය ඔබට අසන්න ලැබෙනවා ඒ ධර්ම දාණය ලබා දෙන්නේ බණ්ඩාර වෙල නිරහවත්ත විශ්‍රාමලත් විදුහල්පති ජේ.එස්. කැකුලන්දර පියතුමා සහ ගයානි මංජුලා කැකුලන්දර දියණිය විසින් පරලවසපත් චන්ද්‍රාවති කැකුලන්දර ගුරු මාතාවට දෙපාර්ශවයේ මියගිය මව්පිය ආදීන් සියලු දෙනාටම සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතුළු තවත් බොහෝ බලාපොරොත්තු හිතේ තබාගෙනයි මේ උතුම් ධර්ම දාණය සිද්ධ කරනු ලබන්නේ සීලු දෙවියෝද මේ උතුම් බණ කතාව ශ්‍රවණය කරන්නට දිවකන් යොමත්වා කියන ආරාධනාවෙන් දේව ආරාධනාව සිද්ධ කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු ඔබ සීලු දෙනා සුවපත් වූ සිතක් ඇතිව මේ මිහිරි මන කතාව ශ්‍රවණය කරත්වා කියන මම මතක් කරනවා ආශිර්වාද කරනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුන්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා
मोहंधकारेषु सूर्योपमस् संसार सोतेषु सेतोपमस् दोसप्पवाहेषु मेघोपमस् नमामि शिरसा धम्माम तस् मोहंदुर सिंदलन लाहिरु सेमा ससर दियंब मैद पहुरक सेमा केलेस किलुटो हल वैसक सेमा सद हम हुवनत पिनिपा वेवा पतिपत्ति सारेषु सम्माठितस् उजो भूत मंगेषु यानागतस् कुशलेषु धम्मेषु केतंतोपमस् नमामि शिरसा सुगतो रसस् पिलिवेत सारुवेई सुवंदक सेमा दम्रस दनवाई मिहिरक सेमा पिन गंग गलना निम्नय सेमा महासंगरुवनत पिनिपा वेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बाहित्वा पापके धम्मे ये चरन्ति सदा सता हीन संयोजना बुद्धा तेवे लोकस्मिं ब्रह्मनाति अति पूजनीय स्वामी वहंस श्रद्धावंत पिन्वतुनी बुद्धरजानन वहंस निसा ओबे जीवितेट लबुन महाशांतिय मे निशाय मे अनुस्मरणे करन्न मग तोटक नोदेन इबागाते अविदगी आपट बुद्धरजानन वहंसे मार्ग देशक्यान वहंसे विमिन मग हसर पिन्वा वदाल असिरिय सिहिपत करन्न पिरिसिदु डेक्मक नेतुव हिटपु आपट सम्मा दिट्ठिय पहल करवन प्रज्ञा उत्पादक धर्मय देशना करपु हेटी ए दहामिन लोवक सुवपत्तु आकारय महारहतान वहांसेला मिहि मदलट जनित ऊ इतिहासय सैम केनेक्म सिहिपत किरीम वटिनवा मिनिसत भवे वटिनाकम मे गुवन तलयट भक्मस्वर नादय मिहि करला वदाले भाग्यवत बुद्धरजानन वहांसे मिनिस कमे अगय नोदन हिटपु लोकयट मिनिस कमे अगय उगन्वा वदाला दहम दनुमक नेतिव अंद मंद ओ लोकयट पिवितुरु दहम आलोकयत लबा दुन्ना गुण धर्म नकी गोहिन गुण हीन पिरिस मे लोकयट पहल वेद्दी बुद्धरजानन वहंसे गुणयन पिरेगिय गुणसुवंदिन युतु हदवत कति मुनिवरु मे मिहि मडलर दायाद कला कल गुण अमतक कर दमा अकृतज्ञ पुद्गलयान भीवेमिन पवति युगयक कल गुण हंदुनन कृतज्ञ उतुमो लोकयत दायाद कला मसुरु कमिन लोभ कमिन जीवत्तु मिनिसु निर्लोभी दान पतियान बावट पत्कला
රජ සිටු මැදුරු වල හත්මුතු පරම්පරාවක් දක්වාම ගොඩ ගැහිලා තිබුණ මහා ධන සම්භාරයන් දාන මුඛයෙන් බුදු සසුන තුල දිය කර හරින දහම දේශනා කොට වදාලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසගෙන් ලෝකය අලංකාර කළේ හරියට මඩ ගොමරුවෙන් මතුවෙලා කලල් දියෙන් උඩට ඇවිල්ලා සුපුස්පිත සුගන්ධය දිගන්තය අරා පැතිර යන මල් වනයක්සේ පද්ම වනයක්සේ පිවිතුරු මිනිසුන් ලෝකයට දායාද කළා. පින්වතුනි, ඒ ආශ්චර්යමත් බුද්ධානුශාසනාවයි අපි අද මේ විදිහට සිහිපත් කරන්නේ. ඔබට මේ ඇසෙන සෑම බණපදයකම කැවී තියෙන බුදු සුවඳ, සදහම් මහා සංඝ ගුණ සුවඳ. එයින් ඔබේ හදවත සුවපත් වන බව සත්‍යයි. ඔබට ලැබුණ මේ විරාගී ශාන්ත නිමේෂය, සොඳුරු මිනිස් ජීවිතය ආශ්චර්යමත් ධර්මයෙන් පුරවා ගන්න, ගුණ සුවඳ ඔබේ ජීවිතයට එකතු කරගන්න, ඔබේ හද අරන සුගන්ධවත් පවනකින් පිරිලා ඉතිරිලා ආලෝලනේ වෙලා යනවා වගේ, සිල් සුවඳින්, සමාධි ප්‍රඥා ගුණ සුවඳින්, බෝධි පාක්ෂික ධර්ම සුවඳින් පුරවා ගන්නයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ. බාහිත්වා පාපකේ ධම්මේ යේ චරಂತಿ සදා සතා ඊන සංයෝජනා බුද්ධා තේවේ ලෝකස්මින් බ්‍රාහ්මනා කියන සිරිමුව මදලින් බණපදයක් වදාලා. ඒ අර්ථය තමයි පාපකේ ධම්මේ බාහිත්වා පාපී අකුසල් දහම් දුරැර දමා සතිමත් වූ උදවිය සදා චරಂತಿ. මේ ලෝකේ හැම කල්හි හැසිරෙනවා සිහියති නුවනැති උදවිය. ඒ උදවියට මහා නායකත්වයක් ලබා දෙන කීන සංයෝජනා බුද්ධා, කීන වූ ගෙවී ගිය නැසී වැනසී ගිය කෙලෙස් ඇති බුදුරජාණන් වහන්සේ, මේ ලෝකයෙහි පරම බ්‍රහ්මණයන් වහන්සේ, පරම ක්ෂීණාශ්‍රවයන් වහන්සේ, පරම මුනිවරයන් වහන්සේ, අග්‍ර වූ ජ්‍රේෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ ඍෂිවරයන් වහන්සේ, ඒ උතුමන් වහන්සේ, ඒ උතුමන් වහන්සේගේ ලයෙහි උපන් දරු පරපුර සදිසි මහරහතන් වහන්සේලා මේ ලෝකයේ බ්‍රහ්මණවරු කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. බාහිත පාපෝති බ්‍රහ්මනෝ කියලා වදාළනි. පවුමල දුරරදා පිරිසිදු වූ උදවිය බ්‍රහ්මණ නමින් හඳුන්වනවා මේ බුද්ධ ශාසනය තුළ. අපේ භාග්‍යවතුන් වහන්සේ මහා බ්‍රහ්මණයෙක්, මහා බ්‍රහ්මයෙක්, මහා ඍෂිවරයෙක්, මහා ශාස්ත්‍රවරයෙක්, අනුත්තර වූ බුදුවරයෙක්, අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි බණපදයක් ශ්‍රවණය කරන්න ලැබීම මොනතරම් ශාන්තියක්ද ඔබ සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ සිත්වල අනාදිමත් කාලයක පටන් ලැබුම්ගෙන පවතින කෙලෙස් බලමුළු සුණු විසුණු කරනු බලාපොරොත්තුවෙන් සිරි මුව මඩල විවර කරලා මිහිරි ධර්මය දේශනා කළානේ. ඒ ධර්මය ඇසු ඇසු හෝ සිතු සිතු හෝ වැඩු වැඩු හෝ සුඛී සුවපත් භාවයට පත් වුණා. මුළු ඉතිහාසයක් සාක්ෂි ධරනවා මේ මිහි මඩලේ මහරහත් උතුමෝ වැඩ සිටියා කියන්නට. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අමල නිමල දායාදය අද පවා මේ අපි සිහි කරන්නේ අපමණ ගෞරවයකින්. ඔබ අසන්නේ, ඔබ මෙනෙහි කරන්නේ මොනතරම් ගෞරවයකින්ද? පින්වතුනි, බුද්ධ ශාසනය තුළ බලාපොරොත්තු වන උත්තම සැනසීම වෙත ගමන් කරන්නට බුදුරජාණන් වහන්සේ මල් මාවතක් පෙන්වා වදාලා, පුලින්න මාවතක් පෙන්වා වදාලා, කටු නැති, මොරළු නැති, ගල් නැති, අගල් නැති, අනතුරු නැති හරියට සේද මාවතක්, සුපිපි සුවඳ මල් පෙති ඇතිරු මාවතක්. ඇයි මම ඒ විදිහට ප්‍රකාශ කරන්නේ? ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ හජමැදුර අතහැර දමා මහවනාරණට ඇතුල් වෙලා ලෞතුරා සම්බුදු සැනසීම සොයමින් දුෂ්කර ක්‍රියා කරපු අවධියේ
සත්‍ය සොය සොයා නොවින්දපු දුකක් නැනේ සෑම වර්ගයකම දුක් ඉහළම ආකාරයකින් විඳලා බැලුවා ලෞතුරා සැනසීම තියනවද ඒ උතුමන් වහන්සේට ඒ කාලේ මුණ ගැසුනේ නැ සැබෑ ශාන්තිය කුමක්ද කියන හුදු කායික වෙහෙස පමණක් ඇති වුණා පස්සේ කාලයක මේ දේවල් කිස් දේවල් අර්ථයක් නැ කියලා දැනගෙන අත්හැර දාලා මැදුම් පිළිවෙත සොයාගෙන පෙර බුදු පසේ බුදු මහරහත් උතුමෝ වැඩම කරන ලද ආර්ය වූ අංගාර්ථකින් යුක්ත වූ මාර්ගය සොයාගෙන හේතුඵල දහමින් සසර ප්‍රශ්නය විසඳාගෙන සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් පාරිශුද්ධිය උදාපත් කරගෙන සියලු ධර්මයන් අවබෝධ කර ගැනීම නිසා විසරද භාවයට පත් වෙලා කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි නිසා අදුතිය අසහාය බවට පත් වෙලා දස බල ඥාන බලය නිසා විසරද භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ පිහිටුවන ලද බුද්ධානුශාසනාව බුද්ධ ශාසනය අද පවා නෛර්යානිකයි අද පවා අනුස්මරණීයයි අද පවා ශාන්තිකරයි අද පවා අමතන් දදයි අද පවා ලෝ සතුන්ට අපමණ සුවසහනයක් ලබා දෙනවා පින්වතුනි ඔබ දැන් මෙහෙම හිතන්න ඒ ශාන්තිය ලබා ගන්න නම් මම කුමක් කළ යුතුයිද බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ බුද්ධානුශාසනාව තුළ යම් කිසි කෙනෙක් මා වදාළ උත්තම සැනසීම මේ ජීවිතයේ තුලදීම ලබනවා නම් ඔහු මා වදාළ ආකාරයෙන්ම සිත පවත්වන්නට ඕන කය වචනයත් හසුරුවා ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් තොරව හිතුවොත් වැඩ කළොත් එයාට නම් මේ ධර්මය අවබෝධ වන්නේ නැහැ සැනසීමක් ලැබෙන්නේ නැහැ කෙලෙස් වැඩෙන කෙලෙස් උපදින කෙලෙසුන් සාධාරණේ වන මනෝභාවයක ඉඳන් මෙවන් තිවිතුරු ධමයක් දකින්වාය කියන එක සිද්ධ නොවන නිසා බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ මානසිකත්වය ගැන දැකවදාරමින් සියලු සත්වයන්ගේ ජීවිත ගැන දැකවදාරමින් සියලු සත්වයන්ගේ සංසාර ගමන ගැන දැකවදාරමින් හැම කෙලෙස් දුරරදා හැම සතුටක්ම ලබන මාවත විවර කළේ බුද්ධිමත් උදවියට ඇතුල් වෙලා විමසා විපරම් කර බලමින් ප්‍රායෝගික ලෙස භාවිත කරමින් තම තම නැනපමණින් තම තම ජීවිතවලට ගලපාගත හැකි ආකාරයෙන්මයි එනිසා ඔබත් ඔබේ ජීවිතයට මේ දහම ගලපා ගන්න මේ නිමේෂේ හැර ආය කවදාක ඔබට මේ උදාර අවස්ථාව පැමිණේද කියන්න බෑ දහම ඔබේ ජීවිතයට ගලපා ගැනීම කියලා මම අදහස් කළේ කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාළ අනුත්තර ශාන්තිය උතුම් ධර්මාවබෝධය ලැබෙන විදියට සිත හසුරුවා ගැනීම වෙනත් විදියකින් කිව්වොත් පව් අකුසල් දහම් දුරු කරලා කුසල් දහම් වලින් ජීවිතේ පුරවා ගැනීම කෙලෙස් දුරු කරන්න කුසල් දහම් වඩන්න අප්‍රමාදී වීමයි ධර්මය ජීවිතයට ගලපා ගැනීම කියලා අදහස් කරන්නේ තවත් ආකාරයකින් කිව්වොත් සිතක ඇතිවන රාග කෙලෙස් ද්වේෂ කෙලෙස් මෝහ කෙලෙස් මාන දිට්ටි අහංකාරකම් මේ වගේ තියෙනවා අකුසල් දහම් මෙන්න මේ අකුසල් ධර්මයන් නූපදවා සිටීමට ඇති හැකියාව දියුණු කිරීමමයි මේ උතුම් දහම ජීවිතයට ගලපා ගැනීම කියන ප්‍රකාශයෙන් අදහස් කළේ පින්වතුනි ලෝකෙ කොච්චරනම් මිනිස්සු ඉන්නවද ඒ හැමෝටමත් මේ ධර්මය ඇහෙන්නේ නැහනේ ඇහෙන පිරිසත් ඉතාමත්ම සීමිතයි ඒ සීමිත පිරිසට මේ ධර්මය ඇහෙනකොට ඒ සීමිත පිරිස අතරිනුත් සීමිත පිරිසක් තමයි මේ ධම ජීවිතයට ගලප ගන්න බලන්නේ අති බහුතරයක් දෙනා ධම අහනවා ඇතැම් විට ක්ෂණික සතුටක් ලබනවා ඉන් ඔබට මේ ධම පුරුදු කරන්න ඒ අතට උවමනාවකුත් නැහැ ඒ සඳහා කල්පනා කරන්නේ නැහැ ඔබ සිහිපත් කරන්න මම එහෙම කෙනෙක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතය මනා ප්‍රඥාවෙන් දැකවදාරලයි මට මේ උතුම්
ගමන් මග වැඩ පිළිවෙල අනු දැන වදාලේ. මම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඉන්න කෙනෙක්. මට බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ශාන්තිය අනන්තයි අප්‍රමාණයි. මිහිර එසුවය හදවතට දැනෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ දහම මම මගේ ජීවිතයට ගලපා ගන්නවා කියන අදිස්ථානය පිහිටුවා ගන්න. වෙන්න ක්‍රමවේදයක් නෑ පින්වතුනි මේ ශාන්තිය ලබන්න. තියෙන එකම ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් ඔබට හෙළි කළා. මහා කරුණාවෙන් ගම්දොරින් ගම්දොරට වැඩම කරමින් දේශනා කළා. මහත්ම වෙහසක් දරලා අන්ත අසරණ දහස් දසදහස් ලක්ෂ ගණනින් පිරිස වෙත මේ ධර්ම සංදේශය ඒ තථාගතයන් වහන්සේ සිරිපතුල් රිදෙන තුරායි දෙමෙන තුරා දඹදිව තලයේ වැඩම කරමින් බෙදා දුන්නා. එනිසාම ඒ භාග්‍යවතුන් වහන්සේ අනාධීවර ධර්මරාජයන් වහන්සේ. එනිසාම ඒ භාග්‍යවතුන් වහන්සේ අසම සම ධර්මරාජයන් වහන්සේ. එනිසාම ඒ භාග්‍යවතුන් වහන්සේ අසහාය අප්‍රතිම ධම්මස්සාමීන් වහන්සේ. ඒ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ අපට වදාළේ පිරිසිදු සිතක් ඇතිව ජීවත් වන පිරිසිදු සිත නිසා අකුසල් දහම් ජයගෙන යලි කිසිදා කෙලෙස් නූපදින විදිහට ප්‍රහාණය කරලා ඒ අනුව ශාන්තිය ලබා ගන්න මාවත විමුක්තිය ලබා ගන්න මාවත චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නා මාවතයි විවර කර වදාළේ පෙන්වා වදාළේ පිහිටුවා තැබුවේ සෑම කෙනෙකුටම පිපාසිතයන්ට පැන් පානය කළ හැකි රකුස් බිය නැති එවගේම ජල බය නැති වෙනයම් බියක් නැති සුවදායක සුනීල පොකුණක්සේ ඉතාමත්ම ප්‍රණීත නිකලල් මිහිරි අර්ථාන්විත මුල මැද අග ගැලපෙන මේ මොහොතේම ඵල ලැබෙන ප්‍රඥා ගෝචර ධාම ලෝකෙට දේශනා කළේ. එනිසා පින්වතුනි ඔබ සිහි කරලා මේ ජීවිතය තුළ මම කෙලෙසුන් ජය ගන්නවා කියන අදිස්ථානය ඇති කරගන්න. ඒ කෙලෙසුන් ජය ගැනීමට හේතු වන ධර්ම පරයායන් බොහෝ ගණන තථාගතයන් වහන්සේ වදාලා. ඉන් අනතුරුව තථාගත ශ්‍රාවකයන් වහන්සේලා ඉව ඉගෙනගෙන ජීවිතයට ගලපාගෙන සැබවින්ම කෙලෙස් හටනින් ජයගෙන ඒ උතුමෝ ඒ දහම බොහෝ දෙනාගේ ජීවිතවලට සිත්වලට රැගෙන ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ලබා දුන් ධර්ම දායාදය තරම් වටිනා වෙන දායාදයක් ලෝකයේ ඇත්තේම නැහැ. සජවරු සිටවරු මෙති ඇමතිවරු මහේසාක්‍ය උදවිය තම දරුවන්ට භව භෝගය අසයසුරු සප සම්පත් තාන්න මාන්න බොහෝ දේවල් ලං කරලා දෙනවා දායාද හැටියට හිමිකම් හැටියට උරුමයන් හැටියට. ඒ දේවල් වලත් යම් දායාදයක් තියෙනවා. එය නෑ කියන්නේ නෑ. නමුත් ඒ දායාදයන් කී දොහකටද ඔයත්තන්ට සැනසීමට හේතු වෙන්නේ. එනිසා මේ උත්තම ධර්ම දායාදයෙන් ජීවිතය සුවපත් වුණොත් ඔබේ ඔය රූපය දිර දිරා වයසට ගොස් මැරි මැරි යද්දී ඔබේ ඔය හැකියාවන් නැති වෙලාව ඔබ අසරණ වෙද්දී අතේ පයේ වාරු අහිමි වෙද්දී මේ කායික ජව සම්පන්න බව නැති වෙලා යද්දී ඔබ අසරණ වෙද්දී මේ උතුම් ධහම ඔබට පිහිටක් වෙනවා. එනිසා ආදරයෙන් මේ ධහම පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු ඒ විදිහට අසරණ ලෝ සතුන් වෙත මේ ධර්මය ලබා දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි ආයුෂ්මත් පින්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ. මේ පින්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ කියන්නේ ගිහි කාලේ බ්‍රහ්මණයෙක්, බ්‍රහ්මණ පවුලක උපන්න කෙනෙක්. ඉතින් මේ බ්‍රහ්මණතුමා තමන්ගේ තිබුණ මහා ධන සම්භාරය කුමක් හෝ හේතුවක් නිසා නැති වෙලා ගෙවිලා අහිමි වෙලා දුප්පත් භාවයට පත් වුණා. දුප්පත් වෙලා ඉන්නකොට මේ බ්‍රහ්මණතුමා කල්පනා කරනවා යහමින් කෑම බීම ටිකක් හොයාගෙන දුකක් කරදරයක් නැතිව ජීවිතය අවසාන කාලේ ගත කරන්න ක්‍රමයක් හොයාගන්නට ඕන.
මිල මුදල් හම්බ කරලා නැවත ධනවතෙක් වෙන එක වෙහසක් කියලා හිතලා මම දැන් යම් පමණකට හෝ වයස්ගත කෙනෙක් නිසා අමුතුවෙන් ධනෝපායනයක් කරන්න මට කාලයක් නැහැ මීට වඩා හොඳයි යහමින් කෑම බීම ටිකක් ලැබෙන ක්‍රමයක් සොයාගන්න එක මෙහෙම හිතලා මේ බ්‍රහ්මණතුමා දැක්කා මහා සංඝරත්නයට බොහෝ ලාභ සත්කාර ලැබෙනවා භික්ඛෝ සංඝස්ස ලාභ සත්කාරං දිස්වා පින්දත්හාය නිග්ගමිත්වා පබ්බජිතෝ මේ විදියට භික්ෂු සංඝයාට ලාභ සත්කාර ලැබෙනවා දැකලා කෑම ලබා ගැනීම බලාපොරොත්තු වෙන් මේ බ්‍රහ්මණයා බුදු සසුනේ පැවිදි වුණා පැවිදි උපසම්පදාව ලැබුවා පැවිදි උපසම්පදාව ලැබලා ටිකක් විශාල පාත්‍රයක් නැත්තම් භාජනයක් අරගෙන පිණ්ඩපාතේ යනවා පිණ්ඩපාතේ ගිහිල්ලා ලැබෙන්නේ මොනවද පාත්‍රයෙන් එකක් වළඳනවා කැඳ ලැබුණොත් කැඳ පාත්‍රයෙන් එකක්ම වළඳනවා කැවිලි ලැබුණොත් කැවිලි පාත්‍රයෙන් එකක් වළඳනවා බත් ලැබුණත් එහෙමයි වෙන යම් දෙයක් ලැබුණත් එහෙමයි අතස්ස මහා සංඝ මහග්ගස්ස භාවං සත්තෝ ආරෝචයින්සු මේ විදියට මොහු මහා පුදුම විදියට ආහාර අනුභව කරනවා කියලා මේ භික්ෂුන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේට පණිවිඩය නැත්තම් ආරංචි වුණා මේ භික්ෂුන් වහන්සේගේ නැත්තම් මේ පින්ඩෝල ස්වාමින් වහන්සේගේ පාත්‍රය මුනින් හරවලා හැමදාම ඇඳ යට තමයි තබන්නේ ඉතින් මේ පාත්‍රය ඇඳ යටින් තබනකොට පාත්‍රේ වාටිය හැමදාම බිම ඇතිල්ලෙනවා ඉතින් අවුරුදු ගානක් මේක මෙහෙම සිද්ධ වෙනකොට කාලයක් පාත්‍රේ වාටිය ගෙවින පාත්‍රේ කුඩා වුණා ප්‍රමාණය කුඩා වුණා කුඩා වෙලා සාමාන්‍යයෙන් වික්ෂුන් වහන්සේ කෙනෙකුට ගැළපෙන ප්‍රමාණයේ පාත්‍රයක් බවට පත් වුණා නාලිකෝදන මත්තමේම ගන්හනකන් ජාතං කියලා කියනවා කාලේ ගෙවිලා යනකොට පොළවේ ගැටිල්ලලා ඇතින්න හරියට මගද නැලියෙන් නැලියක ප්‍රමාණයේ බතක් වෙන්ජන සහිතව පුරවන්න පුළුවන් විදිහට ලබා ගන්න පුළුවන් විදිහ ප්‍රමාණයක් ඇති පාත්‍රයක් බවට පත් වුණා. කොහොම නමුත් මේ ස්වාමින් වහන්සේ දානි වළඳලා ඉන් අනතුරුව ටිකෙන් ටික භාවනාවට වැටුණා. භාවනාවට ඇතුළු වෙලා ස්වාමින් වහන්සේ ක්‍රමානුකූලව භාවනා පුහුණුවේ යෙදුණා. මෙහෙම භාවනා පුහුණුවේ යෙදිලා කාලයක් යනකොට මේ ස්වාමින් වහන්සේට ඉන්ද්‍රිය භාවනාව හොඳට හුරු වුණා. ඉන්ද්‍රිය භාවනාව හොඳට හුරු වෙලා නොබෝ කලකින් අග්ග ඵලයේ අරහත්තේ පදිත්තාසි. අග්‍රම ඵලය වෙන අරහත් ඵලයෙහි පිහිටියා කවුද මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ. දැන් මේ උතුමන් වහන්සේ රහතන් වහන්සේ නමක්. බුද්ධ ශාසනයට ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මට යහමින් කෑම බීම ටිකක් හොයාගෙන මැරෙනකන් ඉන්න පුළුවනි කියලා තමයි ආවේ. පින්වතුනි අතිපෝජනීය ස්වාමින් වහන්සේ හිතන්න බුදුසසුනට පැමිණීම සඳහා හේතුව කුමක් වුණා? පැමිණීමෙන් අනතුරුව කළමනා දේ තථාගතයන් වහන්සේ වදාළ දේ කරනවනම් එපා කියපු දේ නොකර ඉන්නවනම් හිතන්න කියපු දේ හිතනවනම් කතා කළ යුතුයයි වදාළ වචන පමණක් කතා කරනවනම් කය හැසිරවිය යුතුයයි අනුදැන වදාළ සීමාව තුළ පමණ කය හසුරුවනව නම් ඒ භික්ෂුව හෝ ඒ ශ්‍රාවකයා උත්තමාර්ථය වන ශාන්ත අමා නිවනින් මේ ජීවිතයේම සැනහෙනවා කියන්නට මේ කාරණය මේ කතාව කොච්චර නම් හේතු වෙනවද ඔබ මෙව හොඳට සිහි කරන්න. දැන් මේ උතුමන් වහන්සේ මුළු දඹදිව තලයේම ප්‍රසිද්ධ වුණා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව හොඳට වඩලයි මේ උතුම් අරහත් ඵලය ලැබුවේ. මේ විදිහට දැන් අරහත්වයට පත්වීමෙන් අනතුරු වෙන කළමනා දෙයක් නැති නිසා ඒ උතුමන් වහන්සේ සැබැත් නුවර රජගහ නුවර ඒ වැඩ වැඩ ඉන්න තැන්වල පිණ්ඩපාත වැඩම කරලා ලැබෙන දාන ටිකක් වළඳලා ඉන් අනතුරුව රමණීය භූමි ප්‍රදේශවල ලස්සන තැන්වලට හුදෙකලා තැන්වලට නිදහස ඇති තැන්වලට අහසින් ගමන් කරලා ඇතැම් වෙලාවට පර්වත මුදුනේ ඇතැම් වෙලාවට ගල් ලෙනක ඇතැම් වෙලාවක උද්‍යානයක
ඇතැම් වෙලාවක දිව්‍ය ලෝකේ ඇතැම් වෙලාවක නාග ලෝකේ ඇතැම් වෙලාවක උතුරු කුරු දිවයිනේ මෙන්න මේ වගේ තැන් වලට මේ උතුමන් වහන්සේ නිවා විහරණය ගත කරන්න වදිනවා එක දවසක් මේ උතුමන් වහන්සේ වැඩම කළා උදේන කියන රජතුමාගේ රාජකීය උද්‍යානයේට උදේන රජතුමාගේ රාජකීය උද්‍යානයේ වැඩම කළා කොහෙද මේ උද්‍යානයේ තිබුණේ කොසඹෑ නුවර කොසඹියන් කියන්නේ කොසඹෑ නුවරටනේ කොසඹියන් කොසඹෑ නුවර ഘോഷිතා රාමයේ සමීපයේ තමයි උදේන රජතුමාගේ උද්‍යානයේ තිබුණේ රහතන් වහන්සේ සැවැත් නුවරින් පිණ්ඩපාතේ වළඳන අහස් කුසින් කොසඹෑ නුවරට ගමන් කරලා උදේන රජුගේ රමණීය උද්‍යානයේ එක්තරා ගසක් යට පඩියංකයක් බැඳගෙන වාඩි වෙලා සමාධි සමාපත්තීන්ට සමවදෙමින් සමවත් සුවය විඳිමින් කල්ගත කළා. ඒ අතර එක දවසක් මේ උදේන රජතුමා උයන් ක්‍රීඩාව සඳහා පිටත් වුණා. උයන් ක්‍රීඩාව සඳහා පිටත් වෙන්නේ දින හතක් පුරාමට පැවති මහා උත්සවයකින් අනතුරුව. මුළු නගරයම අනර්ග විදියට සරසලා විසිතුරු උසස් ආකාරයෙන් සරසලා දින හතක් පුරාමට නගරවැසියන් සමග සැනකෙළි පවත්වලා හත්වන දවසේ තමන්ගේ උයනට යනවා තව ටිකක් විනෝද වෙන්න සුවයක් සැනහීමක් සතුටක් ලබන්න. එහෙම ගමන් කරලා මහා ජනයා විසින් පිරිවරාගෙන මහා ඇමතිවරු පිරිවරාගෙන ගමන් කරලා එම උද්‍යානයේ මංගල ශිලාතලයේ වැතිරුණා. නිදන ඉරියව්වෙන් වැතිරුණා. ඒ වෙලාවේ රාජකීය කුමාරිකාව මේ රජතුමාට සුවය සහනය ලබා දෙන්න නටමින් ගයමින් වයමින් මේක් විදියේ දේවල් ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කරන වෙලාවේ මේ රජතුමාට හදබල නිින්දක් ඇති වුණා. දින හතක් පුරාවට වෙහෙසිලා මහන්සි වෙලා ඉන්න නිසා මේ නිින්ද කඩා ගන්න බැරි වුණා. නිින්දට වැටුණා. නිින්දට වැටෙන මාත් සමගම එකකාන්තාවක් හැර සෙසු කුමාරිකාව උද්‍යානයේ පුරාවට ඇවිදගෙන යන්න පටන් ගත්තා. ඇවිදගෙන යනකොට පේනවා සමහරු මල් මාලා පළඳෙමින් සමහරු පළතුරු අනුභව කරමින් මෙහෙම ඇවිදගෙන යනකොට රාජකීය උද්‍යානයේ පින්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ ගසක් යටට වෙලා සිංහයෙක් සදිසිව තේජසින් හස්ති රාජයෙක් සදිසි තේජසින් අපරාජිතව වැඩ ඉන්නවා. මෙහෙම දැකලා මේ රාජකීය කුමාරිකාව සියලු දෙනාම වගේ පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා තම තමන්ගේ අතේ තිබ්බ වාදන භාණ්ඩ පසෙක තබලා පින්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේගේ සිරිපා පියුම් වන්දනා කළා. වන්දනා කරලා ඔවුනොවුන් ප්‍රකාශ කරනවා මා සද්දං කරිත්ථ. ඔවුනොවුන්ට කියා ගන්න නොබලා සද්ද කරන්න එපා. මෙතන ඉන්නවා ඉරදිමත් මහා උතුමන් වහන්සේ නමක්. අපි ඒ උතුමන් වහන්සේගෙන් බණ පදයක් අහමුයි කියලා බොහෝම සාන්ත සංවර විලාසයෙන් තැන්පත් වුණා. තැන්පත් වෙලා ඉන්න වෙලාවේ පින්නවල භාරද්වාජ ස්වාමීන් වහන්සේ තථාගත ශ්‍රී සද්ධර්මයේ වදාලා ඉස්සාපහා තම්බා මත්හෙරං විනෝදේ තම්බං නුඹලා ඊසියාව දුරු කරන්න මසුරුකම දුරු කරන්න දැහැමින් සමගියෙන් සතුටින් ඉන්න මේ විදිහට තමයි ශ්‍රී සද්ධර්මයේ වදාලේ. රජතුමාගේ කකුල් සම්බාහනය කරමින් හිටපු එක් රාජකීය කුමාරිකාවක් රජුගේ කකුල සොලවලා රජු අවදි කෙරෙව්වා. අවදි කනේ වෙන කුමකටවත් නෙමෙයි, තමන් විතරයි රජතුමා ළඟ නැතර වෙලා ඉන්නේ. සෙසු කුමාරිකාව රජතුමා නිඳ ගියාට පස්සේ තනි කරලා දාලා ගියා කියන එක පෙන්වන්න. රජතුමා අහනවා කොමේ කුමාරිකාවෝ නැත්තම් කොමේ නළඟනන් පිරිස. ඒ වෙලාවේ ළඟ ඉන්න කාන්තාව කුමාරිකාව ප්‍රකාශ කරනවා කින් තාසන් තුම්මේහි තායිකන් සමනම් පරිවාරිත්වා නිසින්නා. ඔබ වහන්සේට ඒ අත්තියන්ගෙන් නැති පලක් නෑ. ඒ අත්තිවාන්න එක හාමුදුරු කෙනෙක් වට කරගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට ප්‍රකාශ කළාය. රජතුමාට පුදුමාකාර ද්වේෂයක් ඇති වුණා. උන්දනේ උද්ධනේ පක්තිත්ත ලෝනංවිය තත තතායමානෝ. හරියට රත් වෙච්ච උඳුනකට ලුණු දැම්මා වගේ, ගිනි කබලකට ලුණු දැම්මා වගේ පුපුරන ද්වේෂයෙන් යුක්තව
මේ ස්වාමින් වහන්සේ වෙත යන්න පිටත් වුණා. උද්‍යානයේ කෙළවරක තිබුණ ගහක් යට තමයි ස්වාමින් වහන්සේ බවුන් වඩමින් ඉන්නේ. මේ මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ උතුමන් වහන්සේ. ඒ වෙලාවේ මේ රජතුමාට ඇතිවෙච්ච ද්වේෂය කොච්චරද කියනවා නම් පින්වතුනි, රජතුමාට හිතෙනවා දිමියෝ ඉන්න දිමි ගොට්ටක් කඩාගෙන ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේගේ හිසේ පටන් දමන්නට ඕන, දිමියොන්ට කන්න සලස්වන්න ඕන කියලා ද්වේෂයක් ඇති වුණා. ද්වේෂයක් ඇති වෙලා යන ගමන් එක්තරා අශෝක වෘක්ෂයක තියෙන දිමි ගොට්ටක් කඩන්නට අත්තේලිලා අත් අදිනකොට දිමි ගොට්ට කැඩිලා මේ රජතුමාගේ හිසට වැටුණා. හැම පැත්තෙන්ම දිමියෝ ශරීරයේ දෂ්ට කරන පුදුම වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවේ මේ කුමාරිකාවන්ට මේ රජතුමාගේ කලබලය දැනිලා දුවගෙන ඇවිල්ලා ඒ ඇත්තියෝ මොකද කරන්නේ දැනගත්තා. මේ රජතුමා මහරහතන් වහන්සේ ගැන පුදුම ද්වේෂයකින් පසු වෙනවා කියලා. එහෙම දැනගෙන ඒ කාන්තාවරුත් රජතුමාගේ ශරීරයේ ඉන්න දිමියෝ අයින් කරනවා කියලා දැනෙන විදිහට බිමට වැදිත දිමියොත් අරගෙන ශරීරයටම දැම්මා. සංයෝ සම්තිකං ගන්ත්වා ශරීරං පුඤ්ඤන්ති යෝවිය භූමියං පතිත පතිතා කිපිල්ල කායෝ ගහෙත්වා ශරීරේ කිපමාන සම්මා මුඛසත්ති විද්ධින්සු. එහෙමනේ සඳහන් වෙන්නේ ධර්මයේ. බිම වැටිලා ඉන්න දිමියොත් අරගෙන ශරීරයට දාලා බැනවදින්න පටන් ගත්තා. කින්නාමේ තං අඤ්ඤේ රාජානෝ පම්බජිතේ දිස්වා වන්දන්ති. අනෙක් රජමරු නම් පැවිද්දෙක් දැක්කට පස්සේ දුර තියාම අවනත වෙනවා, වන්දනා කරනවා, ප්‍රශ්න අහනවා, ධර්මයේ විමසනවා. අයම්පන රාජා කිපිල්ලක පුටන් සීසේ බින්දිතු කාමෝ ජාතෝ, මේ නපුරු රජතුමා මේ මහා රහතන් වහන්සේගේ සියොළඟ දිනිගොට්ටක් දාන්නට කල්පනා කරානේ කියලා ඒ රාජකීය කුමාරිකාව සියලු දෙනාම පාහේ රජතුමාට බැන වැදුණා. රජතුමා අන්තිමට තේරුම් ගත්තා මම කරන්න හැදුවේ වැරද්දක් නේ කියලා. ඒ වෙනකොට මේ රහතන් වහන්සේ අවබෝධ කරගත්ත රජතුමා මා ගැන ද්වේෂයෙන් ඉන්නේ. එනිසා රජතුමා මා වෙත ආවොත් රජතුමා බරපතල පාපයක් සිද්ධ කරගන්නවා කියලා දැනගෙන හංස රාජයේ ස්වර්ණ හංස රාජයේ කහස් කුසට නගිනවා වගේ කසාවතේ සුවඳින් රාජකීය උද්‍යානයේ සුවඳවත් කරලා මොහොතින් නහස් කුසට වැඩම කරලා මොහොතින් දෙවුරම් වනාරණ බලා වැඩම කළා. රජතුමා තමන්ගේ අපරාධය ගැන තේරුම් අරගෙන උයන් පාලකයාගෙන් අහනවා, කිංගේස පබ්බජිතෝ අඤ්ඤේසුපි දිවසේසු ඉද ආගච්ඡති. ඒ පැවිද්ද වෙනත් දවස්වලත් මෙහෙනවද? ඒ වෙලාවේ උයන් පාලකයා කියනවා ආමදේම, දේවයන් වහන්සේ එසේමයි. ඒ වෙලාවේ රජු ප්‍රකාශ කරනවා යම් දිනක උයන් පාලකය ඒ පැවිද්දා මේ උයනට ආවොත් මට දන්වන්න. මේ අතර දින කිහිපයක් ගත වෙලා ගිහලා නැවත වතාවක් පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ උදේන රජතුමාගේ රාජකීය උයනට වැඩම කළා. වැඩම කරලා ගහක් යට ඉන්නවා, දැක්ක උයන් පාලකයා. ගියා රජමාලිගාවට, දැනුම් දුන්නා මහරජුනි ඇවිල්ලා ඉන්නවා පැවිද්දා, ඔබ වහන්සේට කාලයයි ඒ පැවිද්දාව බැහැ දකින්න. මේ විදිහට ප්‍රකාශ කළා. රජතුමා තකහණියක්ම ළඟ හිටපු ඇමතිවරු ආරක්ෂක පිරිස එකතු කරගෙන පින්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා වන්දනා කරලා ඉන් අනතුරුව සිහි කළ යුතු කතාවන් සිද්ධ කරලා ප්‍රශ්නයක් අහනවා. කෝනුකෝ භෝ භාරද්වාජ හේතුකෝ පච්චයෝ යේනිමේ ධාරා භික්ඛූ සුසුකාල කේසා භද්‍රේන යොම්බනේන සමන්නාග පඨමේන වයසා අනි කීලිතාවිනෝ කාමේසු යාව ජීවං පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තේ අද්ධානංච ආපාදෙන්ති. ඔන්න ඇසූ ප්‍රශ්නය කුමක්දෙහි තේරුම? පින්වත් භාරද්වාදේනි, භවත් භාරද්වාදේනි, තරුණ වූ එවගේම කළු කෙස් ඇති සොඳුරු යොවුන් වියේ පසුවන කිසිදාක කම්සපයක් නොවිඳින ලද මේ තරුණ භික්ෂූන් වහන්සේලා දිවිහිමියෙන් ඉතා පිරිසිදු පිරිපුන් භ්‍රක්‍මචරියාව පුරුදු කරනවා. ඒ විතරක් නෙමෙයි, ගෝලයන්ටත් ශිෂ්‍යයන්ටත් භ්‍රක්‍මචරියාවේ සමාදම් වෙන්න පාර කියලා දෙනවා. ඔවුන්ගේ අනුශාසනා අසන බොහෝ භික්ෂූන් වහන්සේලා මේ උත්තම භ්‍රක්‍මචාරී පිරිසිදු සීලය ඉතා කැමැත්තෙන්, එපා වෙලා නෙමෙයි, ඕනෑකමින්
අනාදරයෙන් නෙමෙයි ආදරයෙන් ආරක්ෂා කරනවා. ඒ ධම්මචාරී පරපුර, ඒ සමත පරපුර, විදසුන් පරපුර, ඒ භික්ෂු පරපුර බොහෝ කාලයක් පවත්වනවා. මේක හරි ආශ්චර්යමත්. මේ විදිහට තමනුත් ධම්මචර්යාවෙහි හැසිරීලා අන්‍යනුත් ධම්මචර්යාවෙහි සමාදන් කරන්නට තරම් මේ භද්‍ර යෞවනයේ පසුවන කළු කෙස් නැති ප්‍රණීත ඉඳුරන් නැති බබලන රූපයන් නැති දේහධාරී මේ තරුණ භික්ෂුන් වහන්සේලාට ඇති හැකියාව කුමක්ද? කොහොමද මේ විදිහට මේ යෞවන භික්ෂුන් වහන්සේලා ඉතා සැනසිල්ලේ භක්මචාරී සීලයක් ආරක්ෂා කරගෙන සතුටින් තෘප්තිමත් පිනාගිය මුහුණින් වාසය කරන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා භාරද්වාජ මහරහතන් වහන්සේගෙන්. ඉතින් ඒ වෙලාවේ භාරද්වාජ මහරහතන් වහන්සේ ලබා දුන් පිළිතුරු මේ මුළු බුද්ධානුශාසනාව ගැනම කියවෙනවානේ. ගිහි පැවිදි කාට කාටත් වැදගත් වෙනවා. පින්වල භාරද්වාජ රහතන් වහන්සේ ඒ වෙලාවේ මදාරෙනවා බුත්තං කෝයිතං මහරාජතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන. මහරජතුමනි, ධම්මස්ස තිසියල්ල දක්නා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මෙහෙම අනුශාසනා කළා තියෙනවා. කොහොමද රාග ද්වේෂ මෝහ මේ හිතේ ඇති වෙන්න පුළුවන්? ඒ අතර රාගයක් ඇති වෙනකොට නොබලා මෙන්න මෙහෙම හිතන්න. ලෝක මිනිසු දිහා බලනකොට, කාන්තාවන් දෙස බලනකොට මෙන්න මෙහෙම හිතන්න. ඒත තුම්හේ භික්කවේ මාතු මත්තේසු මාතු චිත්තං උපට්ඨපේත. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි නුඹලා, නුඹලාගේ මවගේ වයසේ කාන්තාවක් දැක්කොත් මේ මගේ මම කියන සිහිය උපදවා ගන්න. භගිනි මත්තේසු භගිනි චිත්තං උපට්ඨපේත. නුඹලාගේ නැගණිය සොයුරියගේ වයසේ කාන්තාවක් දැක්කොත් මේ මගේ නැගණියයි කියන සිහිය උපදවා ගන්න. ධීතු මත්තේසු ධීතු චිත්තං උපට්ඨපේත. නොබලාගේ දියණියගේ වයස ඇති දැරිවියක් මුණ ගැසුණොත් මේ මගේ දියණියයි කියන සිහිය උපදවා ගන්න. අයං කෝ මහරජ හේතු අයං පච්චයෝ. මහරජ, මෙන්න මේක තමයි හේතුව. මේ දහර වූ තරුණ කළු කෙස් ඇති භද්‍ර වූ සොඳුරු යොවුන් විය ඇති භික්ෂූන් වහන්සේලා ඉඳුරන් සංවර කරගෙන භ්‍රමචාරී සීලය පුරුදු කරමින් කාමයන්ට වසඟ නොවී ජීවත් වන හේතුව ක්‍රමයේ මෙන්න මෙහෙමයි. මේ විදිහට ලෝකේ කාන්තාවන් දෙස බලනකොට ඒ භික්ෂූන් වහන්සේලා රාග ගින්න ඇතිවන්නේ නැහැ, රාගාග්නිය ඇතිවන්නේ නැහැ. ඔවුන්ගේ ඉඳුරන් නිවි යනවා. ඒ විතරක් නෙමේ, කරුණා මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා, යහපත් වූ සිතුවිලි ඇති වෙනවා. ගරුකාරම්මනේ උපනිබන්ධන් චිත්තං විමෝචේතුං න ලබතීති. දස්සෙන්තෝ එවමාහ. මගේ අම්මා කියන අරමුණ, නැගණියයි කියන අරමුණ, සොයුරියයි කියන අරමුණ, දියණියයි කියන අරමුණ, මේවා ගරුකත ආරම්මන. මේ ගරුකත ආරම්මන වල සිත තැබීමෙන් අනතුරුව හිතේ විරාගී භාවය ඇති වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉන් අනතුරුව ඒ දේ ශ්‍රවණය කරගෙන හිටපු රජතුමා කියනවා, ස්වාමීනි, ඔය කියපු කාරණේ ඒකාන්තයෙන් පිළිගන්න බෑ. දැන් මේ රජෙක්නේ, මේ රජතුමා කාම සුවයන් ඉහලින්ම පරිහරණය කරන කෙනෙක්නේ. මේ රජතුමා කියනවා, ලෝලංකෝ භෝ භාරද්වාජ චිත්තං. භාරද්වාජයන් වහන්සේ, මේ සිත කියන්නේ මහා ලොල් වූ ධර්ම ස්වභාවයක්නේ. අප්පේකදා මාතු මත්තේ සුපි ලෝභ ධම්මා උපද්ජಂತಿ. ඔය කිව්වට අම්මගේ වයසේ කෙනෙක් දැක්කත් රාගී උපදින්න පුළුවන්. භගිනි මත්තේසු, නැගණියගේ වයසේ කෙනෙක් දැක්කත් ලෝභය උපදින්න පුළුවන්. දියණියගේ වයසේ කෙනෙක් දැක්කත් ලෝභය උපදින්න පුළුවන්. අත්හිනුකෝ භෝ භාරද්වාජ අඤ්ඤෝච හේතු අඤ්ඤෝච පත්‍යෝ. භාරද්වාජ, ඔය කියපු කාරණයට අමතරව වෙන හේතුවක් තියෙනවද? මේ තරුණ භික්ෂූන් වහන්සේලා පාරිශුද්ධ භක්මචර්යාවක සතුටින් හැසිරෙන්නට හේතු වෙන. ඒ වෙලාවේ භාරද්වාජ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් නැවත දේශනා කරනවා. උත්තං කෝයේතම් මහරජ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන. තුන් ලොවක් දකින, අතීත අනාගත වර්තමාන කාලත්‍රය දකින,
දස බල ධාරී ධර්මරාජයන් වහන්සේ අපට මෙන්න මෙහෙම උගන්වලා තියෙනවා මහරජතුමනි කොහොමද ඒත තුම්හෙ භික්කවේ ඉමමේම කායං උද්ධම් පාදතලා ධෝ කේසමත්තකා තත්පරියන්තම් පුරං නානප්පකාරස්ස අසචිනෝ පච්චමික්ඛත මහණෙනි නුබලා නුබලාගේ ශරීරය දෙස බලන්න මහණෙනි පතුලෙන් උඩ කේසාග්‍රේන් යත සම කෙළවර කොට ඇති නොඑක් ආකාරයේ අසුචයෙන් පිරී ගිය මේ සිරුර හොඳට බලන්න කොහොමද බලන්නේ කෙස් කෙස් වශයෙන් බලන්න ලොම් නියපොතු දත් සිවිය මාංශය නහර අස්ථිපංජරය ඇටමිඳුළු වකුගඩු හදය මාංශය අකුමාව දලඹුව බඩදිව පපු මාංශය අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර තියෙනවා පිට සෙම සැරව ලේ දහඩිය මේදය කඳුළු වුරුණු තෙල් කෙල සොටු සඳමිඳුළු මුත්‍රා මෙන්න මේ කියපු කොටස් 32 මේ ශරීරයේ පවතිනවා නැත්තම් මේ කොටස් 32න් තමයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා මහරජතුමනි මේ විදිහට බලනකොට අපේ හිතේ රාගයක් ඇතිවන්නේ නැහැ තරුණ භික්ෂූන් වහන්සේලාගේ සිත් විරාගී වෙනවා නික්ලේශී වෙනවා පුදුමාකාර සැනසෙල්ලකින් කාමයන්ට ගිජු නොවේ මුසපත් නොවේ වසඟ නොවේ විරාගී නිෂ්කාමී ජීවිත ගත කරනවා බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන හැටි මේ උත්තම බුදුසසුන තුල පිළිවෙත් පුරන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කිසි කෙනෙක් රාගය ජය ගන්න බලාපොරොත්තු වෙනවා නම් ද්වේෂය ජය ගන්න බලාපොරොත්තු වෙනවා නම් ක්ලේශය පාපය අකුසලය ජය ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ විදියට මෙහිකන්න වෙනවා වෙන විදියකට නම් හිතලා හරියන්නේ නැහැ පළමු කොට කොහොමද දේශනා කළේ කාන්තාවක් වේවා පිරිමි කෙනෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා තව බාහිර පුද්ගලයන් ඇසුරු කරද්දී ඔවුන් නිසා තම හිතේ රාගය ඇති වෙනවා නම් ඒ රාගේ ඇති වෙන්නට තුඩු දෙන බාහිර ආරම්මණය දෙස කොයි විදියටද අපි බලන්නට ඕන සහෝදර හැඟීමෙන් මව් මාතෘත්වය නැත්තම් මවක කියන හැඟීමෙන් සොයුර සොයුරියක කියන හැඟීමෙන් දියණියක් පුතෙක් කියන හැඟීමෙන් මේම බැලුවට පස්සේ ඒ විදිහේ සරාගී සංකල්පනා පහළවන්නේ නැහැ. මේව පුරුදු කරලා බලන්න. ඒ කාන්තෙන් හිත විරාගී වෙනවා. කෙලෙසුන්ගෙන් ටික ටික මිදෙන්න පටන් ගන්නවා. දැවිල්ල දාහ කරගතිය, ආයාස කරගතිය, පීඩනය, අසහනය ඒ කාන්තෙන් නැති වෙලා තෘප්තිමත් සාමකාමී මනසක් ඇති වෙනවා. පරම සත්‍යක්මයි. දෙවන ක්‍රමය මේ කය දෙස හොඳට බලනවා කොටස් වශයෙන් කෙසුන් ලොම් නියපොතු මේ විදිහට බලනකොට තමන්ගේ කය පිළිබඳව අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇති වෙනවා. නිකං කලකිරීමක් නෙමෙයි. මල මුත්‍රා වලින් පිරී ඇති ආකාරය, අපිරිසිදු දේවල්, දුගඳ හමන දේවල් මේ එකතු වෙලා පැවතින මේ ශරීරය ගැන හැම බලනකොට මොනතරම්නම් විරාගයක් ඇති වෙනවද? මේ ශරීරය ඇසුරු කරගෙන රාගය ඇති වෙන හැටි, ද්වේෂය ඇති වෙන හැටි, මෝහය ඇති වෙන හැටි මෙව තමන්ටම වැටහෙන්න ගන්නවා. හොඳට මේ අසුභ සතිය නැත්නම් කායගත සතිය එහෙම නැත්නම් මේ ද්වත්තිංසාකාර භාවනාව වැඩෙනකොට ඒ සිතට පුදුමාකාර නිවීමක් උපශාන්ත පවක් සාමයක් සංසිඳිච්ච ගතියක් සීතල වෙච්ච සිසිල් වූ ගතියක් දැනෙනවා රාගයෙන් ද්වේෂයෙන් අධිකතර පීඩාවන් එන්නේ නැහැ පුදුමාකාර උපශාන්ත බවක් නිඳින්න පුළුවන් භික්ෂූන් වහන්සේලානම් ස්වාමින් වහන්සේලානම් අනිවාර්යෙන්ම අවිජහිත ලෙස මේ කර්මස්ථානය වඩන්නට ඕන අසුභ සතිය ද්වත්තින් සාකාරය තම ශරීරයේ කොටස් 32 හොඳට බලන්නට ඕන දවසට කිහිප වතාවක්ම වචනයෙන් කිය කියා බලන්න සක්මන් කරමින් බලන්න හරයන්කයක් බඳගෙන වාඩි වෙලා බලන්න උදේට වාර 25ක් 30ක් දවල්ට වාර 25ක් 30ක් හවසට වාර 25ක් 30ක් මේ දෙස බැලුවොත් නිමිච්ච සිතකින් සැහැල්ලු සිතකින් පිරිසිදු සිතකින් පුදුම විදියට උපශාන්ත වෙනවා රාගයෙන් පීඩාවක් එන්නේම නැහැ. ද්වේෂයෙන් එන්නේම නැහැ පීඩාවක්. මාන්නෙන් පීඩාවක් එන්නේම නැහැ. අහංකාරකමින් පීඩාවක් එන්නේ නැහැ. ඇයි මේ ශරීරයේ යථාභෝධය ලැබෙනකොට එහෙම එන්නේ විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආකාරයෙන් හිතපු කාටවත් වැරදුනේ නැහැ. මේ විදිහට දේශනා කළාට පස්සේ භාරද්වාජ මහරහතන් වහන්සේ රජතුමා ප්‍රකාශ කරනවා යේතේ භෝ භාරද්වාජ භික්ඛු භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා තේසං තන්න දුක්ඛරං හෝති භාරද්වාජයන් වහන්සේ හිත හොඳට බදලා තියෙන පිරිසිදු ලෙස සීලය පුරුදු කරලා තියෙන
වැඩි ප්‍රඥාවක් තියෙන සමාධියක් ඇති භික්ෂුන් වහන්සේලාට නම් ඔහොම හිතලා කොටස් 32ක් හැටියට බලලා රාගය නැති කරගන්න පුළුවන්. රාගයක් ඇති නොවන විදිහට සිත පවත්වන්න පුළුවන්. හැබැයි භාරද්වාජයන් වහන්සේ ඒච කෝධේ මො භාරද්වාජ භික්ඛු අභාවිත කායා භාවිත සීලා අභාවිත චිත්තා අභාවිත පඤ්ඤා තේසං තං දුක්ඛරං හෝති. හැබැයි සිත වඩලා නැත්තම් හුදු සීල මාත්‍රයෙන් අතර වෙලා ඉන්න භික්ෂුවකට නැත්තම් එම ගිහියෙකුට නම් ඒ සිත වඩලා නැති නිසා ප්‍රඥාව පුරුදු කළා නැති නිසා සීලයෙන් පරිභාවිත සමාධියක් සමාධියෙන් පරිභාවිත ප්‍රඥාවක් නැති නිසා ඔහුට ඔය ද්වත්තින් සාකාරය වැඩුවයි කියලා රාගය නම් යටපත් කරගන්න බෑ කිව්වා. දැන් මේ රජෙක් මේ ප්‍රකාශ කරන්නේ උදේන රජතුමා කියන රජතුමා තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඉන්න අනතුරු වහනවා අත්ිනුකෝ භෝ භාරද්වාජ අඤ්ඤෝච හේතු අඤ්ඤෝච පත්‍යෝ. වෙන ක්‍රමයක් වෙන හේතුවක් වෙන කාරණයක් තියෙනවද මේ තරුණ භික්ෂූන් වහන්සේලා භ්‍රමචර්යාවේ ඇලී වාසය කරන්න හේතුව? ඒ වෙලාවේ වදාරනවා වුත්තං කෝයේතම් මහරාජතේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන. මහරජුනි තවත් ක්‍රමයක් තියෙනවා. ඔය ක්‍රම දෙකම හරියන්නේ නැත්නම් මෙන්න මේ ක්‍රමෙන් ඒකාන්තයෙන් හරියනවා. කුමක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒත තුම්මේ භික්කවේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරා විහෙරත. මහණෙනි නුඹලා ඉන්ද්‍රියයන් සංවර කරගන්න, ඉන්ද්‍රියයන් පිළිබඳව වැසූ දොර ඇතිව වාසය කරන්න. එයින් අදහස් කරන්නේ ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය, දිව, ශරීරය, මේ මනස කියන මේ ෂඩ් ඉන්ද්‍රියයන් සංවර කරගන්න, ගෝපනය කරන්න, ආරක්ෂා කරන්න. එයින් අදහස් කරන්නේ ඇස් දෙක වසාගෙන කන් දෙක වසාගෙන ඉන්න කියන එක නෙමෙයි. චක්ුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත. ඇසින් රූප බලන්නේ නිමිති ගන්න එපා, ලකුණු ගන්න එපා, සතහන් හිතට ගන්න එපා. දිත්තේ දිත්තමත්තං කියන තැනට එන විදිහට සිත පුරුදු කරන්න. ඒ රූපය දැක්කුත් ඒ රූපය පිළිබඳව මතකයන් මනසිකාරයන් හිතට අරගෙන ඒ ඔස්සේ හිත දුවන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්න කියලානේ මේ දේශනා කරන්නේ. චක්ුණා රූපං දිස්වා, ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, ඒ විදිහට යත්වාධිකරණ මේ තන් යම් කරුණක් නිසා අසංවුතං විහරන්තං ඉන්ද්‍රිය අසංවරෝ වාසය කරන කෙනෙකුට අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මාන් වාසවේයෝ. නොඑක් පාපී අකුසල ධර්මයන් තමා පසලෝ බඳිනවනම් අන්න ඒ ඉන්ද්‍රිය සංවරය මුල් කරගෙන එක්කඳු අකුසලයක් ඇතිවන්නේ නැහැ. පින්වතුනි, අතිපූජනීය ස්වාමින් වහන්සේ, යම් මොහතක ඔබේ සිතේ රාගයක් ඇති වුණා නම්, ද්වේෂයක් ඇති වුණා නම්, මෝහයක් ඇති වුණා නම්, ක්ලේශයක් ඇති වුණා නම්, පාපයක් ඇති වුණා නම්, අකුසලයක් ඇති වුණා නම්, ඒ හේතුව තමයි ඉන්ද්‍රිය අසංවර වීම. මේ චක්ෂුරාදී ඉන්ද්‍රිය අසංවර වුණා, නිමිති ගත්තා, සුභ ලෙස සුභ නිමිති ගත්තා, ඊළඟට පටිග නිමිති ගත්තා, රාග ද්වේෂ ඇති වුණා, මානයට තුඩු දෙන නිමිති ගත්තා, ඒව මෙනෙහි කළා, අන්න කෙලෙස් ඇති වුණා. ඒ නිසා ඉන්ද්‍රිය අසංවර වීමෙන්මයි යම් කෙනෙකුගේ මනසක් දූෂ්‍ය වෙනවා නම්, පාපී වෙනවා නම්, අකුසලයෙන් නැහැ වෙනවා නම් නැහැ වෙන්න හේතුව. මෙන්න මේ විදිහට එදා භාරද්වාජ මහරහතන් වහන්සේ තුන්වන ක්‍රමවේදය දේශනා කළා ඒ රජතුමාට. අන්න ඒ වෙලාවේ රජතුමා හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඒ රජතුමා ඒ පිළිබඳව තදින්ම හිතට අරගෙන බැලුවා, මේ කියන දේ ඇත්තක් තියෙනවද? බලනකොට පේනවා ඇසත් සංවර කරනවා, කනත්, නාසයත්, දිවත්, කයත්, ඒ වගේම මනස කියන මේ ඉන්ද්‍රිය හයම සංවර කරනවා. මේ දේශනා කරන මනසා ධම්මං විඤ්ඤාය. සිතින් යම් අරමුණක් මෙනෙහි කරලා ඒ සිතින් යමක් මෙනෙහි කළාට පස්සේ ඒ මෙනෙහි කළ දේ පිළිබඳව අදහසක් හිතට එනවනේ, විතර්කයක් හිතට එනවනේ, විචාරයක් හිතට එනවනේ. අන්නේ විතර්ක විචාරයන් නැවත නැවත වඩන්නේ නැහැ. ඒ මානසිකාරී දිගට අරන් යන්නේ නැහැ. ඒ නදහස් කරන්නේ කෙලෙස් ඇතිවන මානසිකාරය. රාගේ ඇතිවන අරමුණු, ද්වේෂේ ඇතිවන අරමුණු, සිත අපිරිසිදු වන අරමුණු හිතට අරගෙන යොස කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒකයි මේ දේශනා කරන්නේ. අන්න එහෙම ඉන්නකොට මනස අසංවර වෙන්නේ නැහැ. මනස සංවර වෙනවා. දැඩි ලෝභය, දේශය, පාපය, අකුසලය, මායාව, මෝහය, මදය, ප්‍රමාදය ඇතිවන්නේ නැහැ. රක්ඛති මනේන්ද්‍රිය, මනේන්ද්‍රිය ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මොහොමඩලින් වදාරනවා රක්ඛත මනේන්ද්‍රියං, මනස ආරක්ෂා කරන්න විස මරමුණු වලින්. මනේන්ද්‍රියේ සංවරං ආපජ්ජතේන බලා සිත සංවර කිරීමට පැමිණෙන්න. අන්න එහෙම වුණාම මේ භ්‍රමචර්යාව නුඹලාට දරන්න පුළුවන්, මේ භ්‍රමචර්යාව පවත්වන්න පුළුවන්, මේ භ්‍රමචර්යාවේ සුවඳ විඳින්න පුළුවන්, මේ බඹසරින් ලොවි ලෝතුරු සැනසෙන්න පුළුවන්.
මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම පුරුදු කරනකොට මහරජුනි අපතනම් රාගයෙන් ද්වේෂයෙන් පීඩාවක් එන්නේම නැහැ කියලා භාරද්වාජ මහරහතන් වහන්සේ වදාලා. එන්න එහෙම කිව්වම රජතුමා බලනවා ඇත්තනේ නම් මේ විදිහට හිතුවනම් මටත් රාගයෙන් බැරිලා ඉන්න පුළුවන්. ඇත්තටම මේ රජතුමා ගැන සඳහන් වෙනවා මේ රජතුමා රාගාධික රජවරයෙක් කියන. එනිසා මේ රජතුමාට උවමනා වුණා මේ අධික රාගය නැති කරගන්නට ක්‍රමෝපායක්. මුලින් කියපු ක්‍රම දෙකම හරි ගියේ නැහැ රජතුමාට. තුන්වන ක්‍රමය ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය මගින් මේක කරන්න පුළුවන් කියලා රජතුමා දැක්කා. අච්චරියම් භෝ භාරද්වාජ භුතම් භෝ භාරද්වාජ යාබ සුභාපිතමිදං භෝ භාරද්වාජ තේන භගවතා භාරද්වාජේනි ආශ්චර්යයි අද්භූතයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන දේ හරියටම හරි. ඒ භාග්‍යවතුන් වහන්සේ හිතපු විදිහට භාරද්වාජයන් වහන්සේ හිතුවොත් නම් රාගය නැති වෙනවමයි. ඒසෝව කෝභෝ භාරද්වාජ හේතු ඒසපත්තයෝ. ඔන්නෝය හේතුවෙහින්ද තමයි ඔන්නෝය කාරණෙහින්ද තමයි මේ තරුණ වයසේ භික්ෂූන් වහන්සේලා කිසි පීඩාවක් නැතුව භ්‍රමචර්යාව ආරක්ෂා කරන්නේ. බලන්න මේ කාම භෝගී රජවරයෙක් මේ ශාසනය දැකපු ආකාරය. භ්‍රමචර්යාව හැසිරෙන්න හේතු හැටියට ඔහු දැක්කේ ඉන්ද්‍රිය සංවරය ප්‍රගුණ කිරීමෙන් එහෙම කරන්න පුළුවන් ය කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ හදසන්තාන දැස බලලා ඇතැම් කෙනෙකුට රාගයෙන් ද්වේෂයෙන් නිදහස් වෙන්න එක කර්මස්ථානයක්. තවත් කෙනෙකුට වෙන කර්මස්ථානයක්. පුද්ගලයන්ගේ ජීවිත දැස බලලා ලබා දෙන ධර්ම දායාදේ නම් හරිම ආශ්චර්යම. ඒ වෙලාවේ මේ රජතුමා ප්‍රකාශ කරනවා අහම්පි කෝ භෝ භාරද්වාජ භාරද්වාජ මමත් ඇතැම් වෙලාවට නොරක්නාලද කය ඇතිව නොරක්නාලද වදනින් නොරක්නාලද සිටින් සිහිය නැතිව අසංවර වූ ඉඳුරන් නැතිව අන්තප්පුරයට යනවා. එහෙම නැත්නම් ඇතුළු නුවරට යනවා. එහෙම ගියාට පස්සේ මගේ හිත ලෝභයෙන් ඇවිස්සෙනවා, ද්වේෂයෙන් ඇවිස්සෙනවා. යම් කලෙක මා ඉන්ද්‍රියයන් රැකගෙන කය රකින්නවා කියන්නේ කායික ප්‍රගල්භයන් ඇතිවන්න දෙන්නේ නැහැ. අත්පායේට මෙහෙට විසි කරන්නේ නැහැ, ඔළුව හරවන්නේ නැහැ, ඇඟ අනවශ්‍ය විදිහට සොලවන්නේ නැහැ. මේ අතපය ඉඳුරන් මේ කය සංවර කරනවා. ඒවා අසංවර වෙන එකට කියනවා කාය ප්‍රගල්භයන්ගෙන් යුක්තයි කියලා. ඒවා භික්ෂූන්ට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ගිහියන්ට ගැලපෙන්නේ නැහැ. එනිසා බැල්ම පවා වටපිට බැල්ම පවා අත්පා දිගු කිරීම පවා වාඩි වීම නැගිටීම ඉරියව් සෑම ඉරියව්වකම සංවරයක් පවත්ව ගත්තොත් මේ ධර්මය හරි ලේසියෙන් පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම වචනේ සංවර කරගන්නවා කියන්නේ කොමක්ද? නපුරු වචන, මුසාවදන්, සම්පප්පලාප, හිස් වචන, මෙව පරස වචන, මෙව කතා නොකර සිටීම. වචනේ ආරක්ෂා වෙනවා. එතකොට ඒත් සමගම හිත සංවර වෙනවා. මනස සංවර කරනවා කියන්නේ බඳුලාම කර්මනුත් එක හිත පවත්වන්නේ නැහැ. රජතුමා කියනවා මෙන්න මේ විදිහට හිතුවොත් නම් මටත් හරි පහසුවේ මෙහෙම හිතලා රාජකීය කටයුතු සිද්ධ කරද්දී මගේ ඉන්ද්‍රයනුත් සංවර වෙනවා. මටත් පුළුවන් සුවසේ රාගයෙන් පීඩාවක් නැතුව ඉන්න කියලා මේ විදිහට තුන්වන ක්‍රමවේදය රජතුමාට යාදුන් ආකාරය පිළිබඳව රජතුමාම ප්‍රකාශ කළා. ඒ නනතුරුව භාරද්වාජ මහ රහතන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළා. වන්දනා කරලා ඒ මහරජතුමා යන්න ගියා. භාරද්වාජ ස්වාමින් වහන්සේ ඒ වෙලාවේ රජතුමාට ලබා දුන් මේ මිහිරි ධර්ම දායාදේ පිළිබඳවයි මම ඔබට මේ අද උතුම් ධර්ම කතාවෙන් කියලා දුන්නේ. මේ අසා සිටි ගිහි පැවිදි සියලු දෙනාම සිතට ගන්න, සිත කෙලෙසුන්ගෙන් අඳුරුවන්නේ බාහිර පුද්ගලයෙකුගේ හෝ ලෝකයේ ඇති වැරැද්දක් නිසා නෙමෙයි. අප හිතන විදිය වැරදුනොත් ඔන්න හිත අවුල් වෙලා යනවා. හිතන විදිය නිවැරදි වුනොත් ඒකාන්තයෙන් මහා පුදුම ශාන්තියක් දැනෙනවා, ලැබෙනවා. හිතන විදිය නිවැරදි කරගන්න නම් භාග්‍යවතුන් වහන්සේට සවන් දෙන්නටම වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අද මේ වදාළ ධර්ම පරියාය නැත්තම් අද මේ බුදු වදනින් ඔබට මා කියලා දුන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, අකුසලයෙන් සිත ජයගන්න, අසුභ සංඥාවේ වැඩීම, ඉන්ද්‍රිය සංවරය ප්‍රගුණ කිරීම පිළිබඳව මෙවුවා බොහොම විස්තර වශයෙන් දේශනා කළ යුතු යම් ඉඟියක් ඔබට ලබා දුන්නා. ඔබ මේ ඔස්සේ කරුණු එකතු කරගෙන කරුණු විමසලා මෙව ඇත්තද කියලා බලන්න ජීවිතයට ගලපගෙන මේ ධර්මයේ ශාන්තිය විඳින්න නම් මෙව ජීවිතයටම ගලප ගන්න ඇසු මාත්‍රයෙන් නතර කරන්න එපා, හැර දමන්න එපා. එහෙම වුණොත් ඔබ ඔබට කරගන්නේ මහා පාඩුවක්මයි. එනිසා මම අනුකම්පාවෙන් මෛත්‍රියෙන් මතක් කරනවා මේ අසුබන කතාව නැවත නැවත සිහියට අරගෙන රාගයෙන් සිත මුදවා ගන්න ඔබට වාසනාව ලැබේවා කියලා. අද මේ උතුම් ධර්ම දාණය සිත්නේ තසපුවෙන් ඔබට ලබා දුන්නේ බණ්ඩාර වෙල
නිර්හවත්ත විශ්‍රාමලත් විදුවල්පතිතුමා වන ජේස් කැකුලන්දර මහත්මා එම දියණිය ගයානි මන්ජුලා කැකුලන්දර දියණිය මේ දෙපළ විසින් තමයි ධර්ම දානීය ලබා දුන්නේ පරලොව සැපත් චන්ද්‍රාවතී කැකුලන්දර ගුරු මාතාවට දෙපාර්ශවයේම මියගිය මව්පිය සහෝදර සහෝදරියන්ට සිත්සතර කියා දුන් ගුරුතුමන්ට මේ හැම කෙනෙකුම සිහිපත් කරලා ඥාති වර්ගයාට පින් දෙනවා ඒ පින්වත් පිරිස දේශකයන් වහන්සේට ආශිර්වාද කරනවා ඒ වගේම තම පවුලේ දරු දැරියන්ට නිදුක් නිරෝගී බව ධර්මානුකූල රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා මේ ධර්ම දානියන් කියලා එයත් ප්‍රාර්ථනා කරනවා දනුමුරු පුරන්ට ආශිර්වාද කරනවා රෝග බියෙන් රටමුදවාගත් රණවිරුවන්ට ශාන්තිය ලැබේවා ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු රටවැසියන්ට net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සෞඛ්‍ය හංසවල සියලු දෙනාට ආශිර්වාද කරනවා පින්පෙත් පමුණුවනවා සුජීවත්ව සිටින සියලු දෙනාටම බණ ඇසූ හැම කෙනෙකුටම ලක්වාසි ලෝකවාසි සියල්ලෝ නිවනින්ම නිමේසනසෙද්වා කියන ආශිර්වාදය මේ උතුම් ධර්ම දානයත් සමග එයත්ෝ දෙවි මිනිසුන් වෙනුවෙන් ලබා දෙනවා දැන් නම් සිහි කල නොකල සියලු ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සිනු දෙනාතම සතක් වේවා ශාන්තියක්ම වේවා සාදු 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 ඒ උතුම් වූ ධර්මානුශාසනාව ඔබව මං හිතන්නේ වහ වහ හිසගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නට උත්සාහ දරන වාසේ මේ ගොහුරු සමාජයේ මේ ඉන්න පීඩා විඳින දුක්ඛිත සසරේ එතර කරන්නට පාදා දුන්නු මාර්ගයක් ඒ මාර්ගයේ නියැලෙන්නට ඔබ යොමු කරපු දේශනාවක් බව අපි සතුටු සිතින් සිහිපත් කරන්නට ඕන ඒ දේශනාව ශ්‍රවණය කර අපි ඊළඟට ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නේ ධර්ම සාකච්ඡාව තුලත් යහපත් වූ ධර්මය ශ්‍රවණය කරන්නට සිත් පහදා රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා පූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ ආමඳුරණ හන්සේට ලැබේවා මේ කරන සියලු කුසල ක්‍රියා උන්වහන්සේට ධර්මාවබෝධය පිණිසම පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් අරගෙන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ඉරිදා සිට සසපුව ධර්ම සාකච්ඡාව තුළ තවත් දහම් කාරණා ඔබට පහදා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රථම වරට වස විසෙන් තොර ගංගමිණි කුරුදු හඳුන් කූරු බුදුමෙතුරටත් කෝවිලටත් පල්ලියටත් ගංගමිණි කුරුදු හඳුන් කූරු පරිසර හිතකාමී ගංගමිණි හඳුන් කූරු ගෙන්වා ගැනීමට 071-9-47-832 ඇඟට අමුතු විසිතුරක් මේ ධර්මයෙන් එක්කාසු වෙනවා මුඛවන්ව විප්‍රසීදති මූණේ පැහැය ලස්සන වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වැඩි වීම නිසා දැන් අපි හිතාගෙන ඉන්නේ අනාගතේට විසාකලා සුමනලා සුජාතලා බන්දුල මල්ලිකාලා අනේ පිඩු සිටුතුමන්ලා හිටපු යුගයක් කියලා කියලානේ හිතන් ඉන්නේ නමුත් බෝධිසත්ව යුගයක් නෙමේ තියෙන්නේ තමන්ගේ වරදක් පෙන්වලා දෙනකොට නිහඬව ඒ වරද අහගෙන ඉඳලා තමන්ගේ අතින් ඒ වරද වෙනවන අනතිමානීව ඒ වරද තමන් හදා ගන්නවා වික්ත යතිවර දෙකම නැතන ධර්ම දක්ෂිනා සෑම දිනකම රාත්‍රී 9:30ට දිගු ගමනක අත්දැකීම් රැඳි පරණ නොවන අලුත් වැඩක් අලුත් විභාගයේ අලුත්ම ප්‍රශ්න පත්‍ර රටාව සහිතව සමර්ථ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් සමර්ථ නමින් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නිකුත් කර තිබෙනවා සමස්ත විෂය නිර්දේශයේ සියලු වැදගත් කොටස් එක් කරමින් අලුත්ම විභාගයේ අලුත්ම ප්‍රශ්න පත්‍ර රටාවට දරුවන්ට හුරු වෙන්න අවස්ථාව ලබා දී තියෙනවා මම ඔබේ සරත් ආනන්ද ගුරුතුමා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලයක්
පාත්තලය සරත් ආනන්ද ගුරුතුමාගේ සංස්කරණයෙන් net fm වෙතින් ඔබ අපට සරසවි md ගුණසේන විජිතයාපා සමුද්‍රා පොත්හල් වලින් මෙන්ම කොල්ලුපිටිය net fm ප්‍රධාන කාර්යාලයෙන් බම්බලපිටිය මෙහෙයුම් කාර්යාලයෙන් සමර්ථ ඔබට ලබාගත හැකි වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන් හිදි යමතන්න 0711 95 95 95 අද අපි නැවතත් අද ඉරිදා සිත්නි තසපෝ වැඩසටහනේ දෙවන කොටසට එළඹෙන්නේ ඉරිදා සිත්නි තසපෝ ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඉරිදා සිත්නි තසපෝ ධර්ම දේශනාව ඉමහත් වටිනාකමක් ජීවිතයට එක්කල ධර්ම දේශනාව එය සුරේ ඔබ බොහෝ සෙයින් ඔබේ ජීවිතය පිළිබඳව විශේෂයෙන්ම තමන්ගේ ශරීරය පිළිබඳව මේ දෙතිස් කුණපයන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඇති එපමණක් නෙවෙයි තමන් ධර්මයට ඒමේ ධර්මයේ තමන්ගේ ජීවිතය ලබා දෙන සැනසීම තමන්ට මේ සසරේ දිය දකින්නට ලැබුණ අවස්ථාව පිළිබඳව සා විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇසුරේ අපට කොතරම් වටිනාකමක් අපේ ජීවිතේට එක් කරගන්නට පුළුවන්කම ලැබුණාද කියන කාරණය මනසේ පැහැදිලි වුණා ධර්මානුශාසනාව ඔබ ශ්‍රවණය කරපු ආකාරයන් ඉතින් අපි ධර්ම සාකච්ඡාවේදී තවත් මේ සමගාමී ධම් ගැටලු කීපයක් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇසුරේ අනුශාසනා ලැබමින් හිත පූර්ණය කරගන්නට සූදානම් වෙමු. ඒ ආරාධනාව ඔබට කරමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන පාසී පූජනීය වන්දනීය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බලංගොඩ රාධේ ස්වාමීන් වහන්සේව ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡා පිණුවෙන් නැවත වාරයක් ගෞරව නමස්කාර පූරක චේතනාවෙන් යුතුව පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස අපි සාකච්ඡාව ආරම්භ කරමු. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපේ ජීවිතයට ධර්මය ලැබීමේ වටිනාකම පැහැදිලි කළා. අර උදේනි රජතුමාට ඒ තමන්ගේ ජීවිතයට ධර්මය එකතු වීමේ වටිනාකම හැඟිනකොට අපිට හිතුනේ ඒක අපේ ජීවිතයට සමීප කරලා කිව්වා වගේ. ඒ නිසා අපි ධර්මයට ලං වෙන්නේ ජීවිතයේ පස්චිම භාගයේ ස්වාමීන් වහන්ස. බොහෝ වෙලාවට ටිකක් වයසට ගියාම වුරුදු 40 50 පෙන්නාම තමයි පෙරන්නකවා වැඩි වශයෙන් ධර්මයට ලඟුනේ. ඒත් පන්සලට යනවා යම් යම් දේවල් කළාට වැඩි වශයෙන් අවබෝධයට තුරු දෙන දහම් කාරණාවලට යොමු වෙන්නට හිතුවේ පස්චිම භාගයේ. තාරුණ්‍යයෙන් එහෙම නැත්නම් ළමා කාලය තුළ ධර්මයේ මේ විශේෂ වටිනාකමක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ කුමක්ද? තාරුණ්‍ය තුළ ඇති යෞවනත්වයේ ඇති විනෝදකාමී ජීවිතයට ධර්මය බාධාවක් කරගන්නේ නැතුව ගිහි ජීවිතය තුළ තාරුණ්‍යයට ධර්මයේ මේ ඉඩකඩ කෙසේද කියන කාරණේ පහදලා අද සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. පින්වත් වරුණ මහත්මයා ඇතුළු සිඩ්නි අසපුවේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පින්වත් ඔබ සියලු දෙනාට වගේම අතිපූජනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අපට බුදුරජාණන් වහන්සේ ලබා දීපු ශාන්තිය වචන වලින් කියන්න බෑ. වරුණ ඇහුවේ දැන් තරුණ කාලය තුල ධර්මය ගලපා ගැනීම නිසා ඇති විශේෂයන් මොනවාද කියලා. එතකොට වරුණ එතෙන්දී මට ප්‍රශ්නේ අහනකොටම මතක් වුණේ ගින්නක් ඇවිලෙනවා. මේ ගින්න වරුණ ඉතා තරුණ විදිහට හාත්පස පැතිරිලා ඇවිලෙන කාලයක් තියෙනවා. අන්නේ වෙලාවේ වරුණ අතිශයින් දාහ කරයි. ඒ ගින්නට ලං වෙන්නවත් බෑ. මේ යෞවනය කියලා කියන්නේ තරුණයෙකුගේ ජීවිතය කියන්නේ නැත්තම් මිනිස්සෙකුගේ පිරිමි කෙනෙකුගේ හෝ කාන්තාවකගේ යොමුන් විය කියන්නේ වරුණ විශේෂයෙන් රාගයෙන් ද්වේෂයෙන් බොහෝ සෙයින් විශේෂයෙන් රාග ක්ලේශයන්ගෙන් මේ බැටකන අවධියක් බහුල ලෙස වරුණ ඒක අපි පිළිගන්නට ඕනේ අපි හැම කෙනෙක්ම. එතකොට වරුණ මේ යුගය හරියටම මහා ගින්නක් ඇවිලෙනවා වගේ. වරුණ මේ ගින්න නිවා දමන ලෝකයේ වරුණ දන්නවනම් කියන්නේ එකම මඟ පෙන්වීමක් තියෙනවද කියලා. ලෝකෙ කිසිම තැනක නැහැ වරුණ. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම පමණමයි වරුණ ඔය ඇතිවන රාග ගින්න නිවා දමන්න තියෙන එකම පිළිතුර. එතකොට තරුණ කාලේ කියන්නේ මේ ගින්න නිවා දමන්නට පුදුමාකාර කාය බලයකින් සහයෝගය ලැබෙන අවධියක්. මේ ධර්මාවබෝධයේ පිණස කටයුතු කරන ශ්‍රාවකයාට කාය බලයත් උපකාර වෙනවා. ඒ වගේම චිත්ත ශක්තියත් උපකාර වෙනවා. මම මේ චිත්ත ශක්තිය ගැන අදහස් කළේ මානසික වීරියය. ඒකට හේතු වෙනවා කායික වීරියය. එතකොට මේ කායික වීරියයි මානසික වීරියයි බොහොම හොඳින් පවතින කාලයක් තමයි
පුද්ගලයෙකුගේ ජීවිතයේ ඔය යෞවන කාලයේ තරුණ කාලය සුසු කාල කේසෝ කියලා වරුණ අපේ ධර්මදේශනාවේ මේ පින්ඩවල භාරද්වාජ ස්වාමීන් වහන්සේත් එක්ක කෙරිච්ච සාකච්ඡාවේ කිව්වේ එහෙමයි සනස් සුසු කාල කේසෝ මද්රේන යොබ්බනේන පඨමේන වයසා සමන්නාගතෝ ඒ කියන්නේ හරි යෞවන වයස කලු කෙස් තියෙන වයස වරුණ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න කියන මේ පණිවිඩය නැත්තම් මේ ආරාධනාව කළේ අතිශයින් බොහෝසෙයින් මේ තරුණ වයස්වල ගත කරන තරුණ තරුණියන්ට බුද්ධ ශාසනය වටා වරුණ එක් වෙච්ච සියලු දෙනාම වගේ තරුණ තරුණියෝ මම මේ අදහස් කරේ මුල් කාලේ ඒ නෙවෙයි අදහස් කරන්නේ මේ වයසට ගියපයි මේන් ප්‍රතික්ෂේප වෙනවා කියන එක නෙමෙයි වරුණ අවුරුදු 120ට ගියපයත් පැවිදි වෙලා මඟ පල ලැබලා රහත් වෙනවා වරුණ ඒ වගේම 70 කෙනාත් පැවිදි වෙලා මඟ පල ලැබලා රහත් තරුණ කාලේ තියෙන අර කායික ජව සම්පන්න භාවය මේකට ඉතාම වැදගත් වෙනවා ඒ වගේම තරුණ කාලේ මනසක තියෙන සිටීමේ හැකියාව ඒ ඕනම දෙයක් කරන්න ලොකු හයියක් තියෙන කාලයක් නේ තරුණ කාලේ කියන්නේ එහෙමයි සනස් අන්නේ හැකියාව මේ ධර්මයත් එක්ක ගලපගත්තොත් මේ ජීවිතේ පුදුම ඵලයන් නෙලන්න පුළුවන් දැන් අර උදේන රජතුමා වරුණ ඇහුවේ දැන් ඇත්තටම උදේන රජතුමා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා ටිකක් කාමුකත්වයට බර රජ කෙනෙක් රාගාධිකයි ඒ වගේම වරුණ මේ රජතුමා සසු රජවරුන්ට සාපේක්ෂව මේ කාමුකත්වයේ වැඩි නිසා අර එදා වුණත් දැන් උයන්නේ පින්ඩවල භාරද්වාජ මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා දීමිගොඩක් කඩාගෙන ගියානේ වරුණ ඇඟට දාන්න කියලා. දැන් මේ ඇටිලිච්ච දේශයට තමන්ගේ මිසෝවරුන්ටනේ දඬුවම් දෙන්න ඕනේ වරුණ. හරිනා. මේ පැත්තගෙන රහතන් වහන්සේ කෙනෙක් පලි නෑනේ වරුණ. එහෙමයි සනස්. ඉතින් දැන් බලන්න මේ ඒ වගේ රජ කෙනෙක් අවසානේ තේරුම් ගත්ත වරුණ. ඒ විපාක ඒවලාම ඇවිල්ලා අවසානේ රජතුමා තේරුම් ගත්ත මේ මම කරන්න ගිය බරපතල වැරද්දක් කියලා වරුණ. එතකොට ඊට පස්සේ තමයි මේ රජතුමා අහන ප්‍රශ්නේ වරුණ හරි ගැඹුරු ප්‍රශ්නයක්. දැන් සරලයි කියලා වගේ පෙනුනට කොහොමද මේ තරුණයෝ මේ ශාසනය හික්මවන්නේ? ඒක නෙවෙයි. ඒ කියන්නේ මේ රාග ගින්න බොර බොරා නැගෙන අවදියේ කොහොමද මේ නිබ්බිසේවණං කත්ත උපරිම නිමිත්ත පුද්ගලයා බවට පත් කරන්නේ? ඉන්ද්‍රිය සංවරයයි බැලුව බැලමට ප්‍රසාද ජනකයි. වරණ මට මතක් වෙන්නේ අර සමිද්දි ස්වාමීන් වහන්සේ තපෝදා නදිය ළඟ ඉන්නකොට උදේ පාන්දර 4ට විතර ඔය තපෝදා නදිය කියන්නේ වරුණ මේ වතුර රස්නේනි රජගහනුවර ප්‍රදේශයෙන් ගලන ගඟක්නි. එතකොට මේ සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ හරිම ලස්සනයි වරුණ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට සමිද්ධි කියන නම ලැබුණේ රූපේ නිසා. ඒ කියන්නේ සමිද්ධි කියන වචනයෙන් අදහස් කරන්නේ රූපේන සමෘද්ධිමත් කෙනා කියන එක. එතකොට ඒ තරමින් ලස්සන රන් කඳක් වගේ බබලන රූපයක් තියෙන සිටු කුමාරයෙක් මේ පැවිදි වෙලා. රැ එළි වෙනකන් වරුණ භාවනා කරලා සක්මන් කරලා අර ගතේ තිබ්බ ටිකක් දාහ කරගතිය නැත්නම් වෙහෙස කරගතිය නිවා ගන්න තපෝදා නදියට බැහැලා මේ ශරීරය සතපවාගෙන මේ අඳන සිවුර පිටින් ඉන්නවා වරුණ. එහෙමයි සනස්. මේ සාමාන්‍යයෙන් උදේ පාන්දර 4ට 5ට වාගේ. ඉතින් වරුණ මේ වෙලාවේ මේ ප්‍රදේශයේ ඉන්න වනාන්තරයක දෙවඟනක්. දෙවඟනක් මේ ස්වාමීන් වහන්සේගේ සිදුවීම් දිහා බලාගෙන ඉඳලා මේ දෙවඟනට රාගය ඇති වුණා. වරුණ ඊට පස්සේ තමයි ඇවිල්ලා නිමන්ත්‍රණය කරන්නේ ඔබ තාම යෞවන වයසේ ඉන්න තරුණ වයසේ ඉන්නේ ඔය මහානකම වයසට ගියාම කරගන්න පුළුවන් නරකද කාමයන් භුක්ති විඳොත් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ සමිද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මම බොහොම සතුටින් මේ පැවිදි ජීවිතේ ඉන්නේ. මට කාමයන් කියන්නේ පිළිකුලක්. මම අතිශයින් සතුටින් ඉන්නේ. ඔබට මම සතුටින් ඉන්න ක්‍රමය කියලා දෙන්න ඕන නම් ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට එන්න කිව්වා. මම ඔබ වෙනුවෙන් ප්‍රශ්නයක් අහන්නම් කිව්වා වරුණ. ඊට පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට සමිද්ධි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ප්‍රශ්න විමසනකොට මේ දෙවංගන ඇවිල්ලා අහගෙන හිටියා. අන්තිමට දෙවංගනත් මගපල්ලා මේ උත්තමාවියක් වුණා. වරුණ ඒ නිසා බුදු සසුනට ආපු හැම කෙනෙක්ම වාගේ මුල් අවදියේ දැන් බලන්න ආනන්ද නන්ද රාහුල වගේ ස්වාමීන් වහන්සේලා. ඊළඟට වරුණ දැන් කොණ්ඩඤ්ඤාදී පස්වග තාපසවරුත් ඒගොල්ලොත් මේ කුඩා කාලේ පැවිදි වෙච්ච අයනේ භද්‍ර යව්වනේ. ඒ කියන්නේ ශාසනේ නෙමෙයි තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වුණා. ඒගොල්ලෝ මුළු කාලයක් ගත වුණේ වරුණ භ්‍රමචර්යාවත් එක්ක. වරුණ මේ භ්‍රමචර්යාවේ තියෙන බලය වචන වලින් කියන්න බෑ. එනිසා මේ භ්‍රමචර්යාවට හුරු වෙච්ච කෙනාට අර කාමයන් හරියට කොච්චර පිළිකුල් වෙනවද කියනවනම් අර අමු නහර වැදැල්ලක් ගිනි ගොඩකට දැම්මහම ඇකිලෙන්නේ යම්සේද අන්න එහෙම හැකිලෙනවා කියනවා. ඉතින් වරුණ මේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක්ම හික්මවන්නේ බලයෙන් නෙමෙයි වරුණ. එහෙමයි සනස්. මෙන්න ඔබ මේ විදිහට හිතන්න මේ විදිහට වචන කතා කරන්න මෙන්න මෙහෙම ඔබ ඔබේ චින්තනය ඉස්සරහට අරන් යන්න. ඒ වෙනකොට වරුණ අර රාග ගින්න නිවිල යනවා. දෝෂාග්නිය නිවිල යනවා වරුණ. මුළු හදවතින්ම නිමිත්ත කෙනෙක් බවට පත් වෙනවා. එනිසා වරුණ යෞවන කාලයේ තරුණ කාලයේ හරියට මේ ධර්මයට ගත්තොත් මම හිතන්නේ යොවුන් වියෙන් ලැබිය හැකි ඉහළම වින්දනයක් ලබනවා වරුණ. තරුණයෙකු හැටියට ලබන ඉහළම අවාච්‍ය වින්දනයක්. අත්තිමානුෂීය වින්දනයක් වරුණ. ඒක වචන වලින් කියන්න බෑ.
වැඩිය නෙමෙයි වර්ණ මේ ප්‍රතිපදාවෙන් කියලා යම් කිසි කෙනෙක් ප්‍රථම අධ්‍යානිය පදවා ගත්ත කියන්නකො එයාට ඒකාන්ත ප්‍රීති සුභයක් වෙනින් පය 24ක්වත් අඩුම ගානින් ඉන්න පුළුවන් වරුණ ගත හොල්ලන්නේ නැතුව හිත හොල්ලන්නේ නැතුව සෝනන්ස එතකොට ඒ ලෞකික ජීවිතයට බාධාවක් නොකර කටයුතු කරගැනීමේ අවකාශය තිබෙනවාද ඒ තුල වරුණ ලෞකිකත්වය ගැන අපි නෙමෙයි කතා කරන්නේ මහා ඉහලින් වරුණ ලෞකිකත්වය තුල කොටු වෙච්ච අපට ඉන්න ඔබට යන්න තරම් හයියක් නැති නිසා මේ තියෙන දේවල් ගැන අපි විවිධ ස්වරූපවලින් විවිධ ආකාරයන්ගෙන් කතා කරන වරුණ. එතකොට මේ ලෞකිකත්වය කියන්නේ වරුණ මේ විරාගී මිනිස්සු හිටපු ගාන මේක ගණන් ගන්නේ නැහැ. වරුණ ඔහම හදි මට මතක් වෙනවා. ඔය ඒ කාලේ හිටියා වරුණ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ස්වාමීන් වහන්සේ නම. හරිම සිල්වත්, හරිම ගුණවත් ඒ උතුමන් වහන්සේ අනාගාමි. දැන් මේ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් හිටියා. මේ ශිෂ්‍ය පිරිස ස්වාමීන් වහන්සේ දැන් ළඩ වෙලා මරණාසන්න මොහොතටපත් වුණාම අහනවා ඔබ වහන්සේ මේ බුද්ධ ශාසනය තුල මගඵල එහෙම ලැබුවේ නැද්ද? ඉතින් මේ සංසේ කල්පනා කරනවා මම දැන් අනාගාමි වෙලා ඉන්නේ මේ අනාගාමි බව කියන එක ගිහියත්වත් ලබන දෙයක් මම රහත් වෙලාම තියෙනව නැත්නම් අනාගාමි කියලා කියන්න මදි කමක් වුණා වරණ තේරුණාද මම කියපු එක ඒ කියන්නේ ගිහියත්වත් මේ ගිහි ගෙදරින් නම් අනාගාමි ඵලය දක්වාම යනව වරණ එනිසා මමත් එහෙම කිව්වොත් පැවිද්දෙක් හැටියට මේක මට මදි කමක් කියලා ඒ ස්වාමීන් වහන්සේ ඒ මැරෙන්න මොහොතකට හෝ කලින් රහත් වෙලා මම රහත් කියලා ප්‍රකාශ කරනවා කියලා ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ රෝගය උස්සන්න වෙලා ස්වාමීන් වහන්සේ අපවත් වෙලා සුද්ධාවාස භ්‍රමලෝකෙ ඉපදුණා. ඉතින් අර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට බරුණ හොඳටම ඇඬුණා. ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් රහත් වෙලා මඟපල ලැබලා තිබුණේ නැහෙනි. ඉතින් හොඳටම ශෝකය ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේලාට අඬාගෙන ගියා. ගියාම අහනවා මේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනියයි නුඹලා අඬන්නේ කියලා. ඒ වෙලාවේ කියන ස්වාමීන් උපාධ්‍යායන් වහන්සේ බොහෝම කාරුණිකයි. අපට හොඳට ධර්මයේ විනය ගැන්නුව අපව හික්මෙව්වා. අනේ ඒ වුණත් මේ උපාධ්‍යායන් වහන්සේ හිස්සතින්ම වගේ පවත් වුණා කියලා කිව්වා. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි එහෙම කියන්න එපා. ඒ භික්ෂුව අනාගාමි වෙලා හිටියේ නමුත් අනාගාමි බව කියන එක මදිකමක් කියලා හිතලා රහත් වෙලාම කියනවා කියලා හිතලා ඉන්නකොට තමයි අපවත් වෙලා සුන්දරවාස බ්‍රහ්මලෝකෙ ඉපදුනේ කියලා. එතකොට වරුණ මම කියන්න හැදුවේ ඒ වගේ මේ ගිහි ගෙදරක ඉඳගෙන වුණත් මේ උතුම් ධර්මයේ පුරුදු කරන කෙනෙකුට කිසිම බාධාවක් නැහැ වරුණ ක්‍රමයේ හදා ගන්නට ඕනේ. එහෙමයි. අනෙත් එක වරුණ කාමයන්ට මුසපත් වෙච්ච හිතක් තියෙන මිනිසෙකුට මේ විරාගී ධම එක පැත්තකින් රුස්සන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ රාගයෙන් රත් වෙච්ච මුසපත් වෙච්ච මිනිසුන්ට මේ විරාගී ධම කියනකොට ගැටීමක් ඇති වෙනවා කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ලෞකිකත්වයයි එහෙම නැත්නම් මේ විරාගී ශ්‍රේ සද්ධර්මයයි දෙක පටලවාගෙන එහෙම නැත්නම් වරුණ ලෞකිකත්වයේම මුසපත් වෙදී ඉන්න ගමන් කාමයන්ුත් පරිභෝග කරමින්ම මේක හොයන්න යනවනම් වරුණ ඒක වැරදි. නිහිගෙදරක ඉන්න කෙනෙකුට වරුණ කාමයන් ලබන්න ක්‍රමවේදයක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ ශික්ෂණ මාර්ගය තුල ඔබ හොඳ ජීවිතයක් ගත කරන්න. එහෙම ඒ තරමින් නිදහසක් දීලා තමයි වරුණ මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ. ඒ නිසා මම නම් හිතන්නේ ලෝකෙ කිසිම මිනිසෙකුට සහේතුක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ අසුභවාදී දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කළා. මේ දර්ශනේ පිළිපදිනකොට ගිහි ජීවිත අවුල් වෙනවා, ලෝක යාත්‍රාව නතර වෙනවා. එහෙම චෝදනා කරන්න කාටවත් බෑ වරුණ. එහෙම කරනව නම් එයා මේ ශ්‍රී සද්ධර්මය ගැන අංශු මාත්‍රයක්වත් නොදන්නා කෙනෙක්. එනිසා මම කියන්නේ වරුණ සාර්ථක ලෙස ගිහි ජීවිතයක් ගත කරන්න, සාර්ථක ලෙස පැවිදි ජීවිතයක් ගත කරන්න, ගිහි ජීවිතයක් ගත කරමින්ම මඟඵල නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්මයේ ගල්පගත්තොත් ඒ තරම් වාසනාවක් තවත් නැහැ. ස්වාමීන් වහන්සේ ඇත්තටම මම හිතන්නේ ඔබ වහන්සේ මේ පහදලා දෙන කාරණාව තුළ සමහර ස්වාමීන් වහන්සේ පංචශීල ප්‍රතිපදාව දිහා බැලුවත් මේ දෙකම ලෝකයට විවිධාකාරයෙන් පෙන්වමින් සිදු කරන්න උත්සාහ දරනවා. ලෝකයට සිල්වත් බව පෙන්නලා පංචශීලය හොරෙන් කඩන අවස්ථාවන් තිබෙනවා. දැන් මේ කාරණාවේදී පවා ලෞකිකත්වය නැත්නම් ලෞකික ජීවිතය යම් තුල යම් ආකාරයකට අපි හොඳ හික්මීමක් ඇති විනයක් ඇති ධර්මානුකූල ජීවිතයක් ගත කරනවායි කියලා අරකේ ලෞකික ජීවිතය තුල අකුසල පැත්තට හොරෙන් නැඹුරු වෙනවා. ඒ කියන්නේ අපි කාට හොරෙන් මේ දේ කරන්න හැදුවත් තමන්ට හොරෙන් කරන්නට සහ තමන්ගේ හිතට හොරෙන් කරන්නට හැකියාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා එහෙම කරන්නට යම් කෙනෙක් පෙළඹෙනවා නම් එය තමන් තමන්ටම කරගන්නා වැඩක්. සෝනස දැන් එතකොට භාවිත සිතක් නැති අපිට, ප්‍රඥාව තරමක් අඩු අපිට, සමාධිමත් හිතක් බොහෝම අඩු අපිට මේ රාගය ද්වේෂය මදින්න අපේ හිත පිළිබඳව යම් ආකාරයකට අවදිමත් භාවයක් තිබිය යුතුයි නේද? අපි අපේ සිත දිහා
බලන්නට ඕන කොයි ආකාරයෙන්ද මේ වගේ තත්වයක් මත ඒ කියන්නේ අපිට රාග සිතක් මත වුණාම ද්වේෂ සිතක් මත වුණාම මේවා හඳුනා ගන්නා තැනකදී කොහොමද අපි ඒ සඳහා මූණ දී යුත්තේ කියන කාරණය තව ඔබ වහන්සේ පහදලා දෙනවා නම් වඩාත් වැදගත් වේවි සිත පිළිබඳව අවදිමත් භාවය මේ ධර්මයේ තුල ඉතා ඉහලින් ප්‍රශංසා කරනවා ඒ එක පැත්තකින් චිත්තානුපස්සන භාවනාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා පහළවෙන සිත් පිළිබඳව පහළවෙන හැඟීම් පිළිබඳව ඒ අවබෝධයක් තිබීමම ඒ සිත් පරම්පරාව පහළවීම පිළිබඳව හොඳ විධිමත් එහෙම නැත්නම් ඉතා තියුණු එහෙම නැත්නම් තීක්ෂණ බැල්මක් දැක්මක් තිබීමම එයාට පහළවන අකුසල චිත්තෝත්පාදයන් අවම කර ගැනීම පිණිස හේතු වෙනවා කියලා. කොයි විදිහට වුණත් වරුණ දැන් ලෝකයේ මිනිස්සු එහෙම නැත්නම් ජීවත් වෙන කෙනෙක් ලෝකයට වසං කරලා මෙහෙම මෙහෙම දේවල් මම කරනවා කියලා කාට හොරෙන් කළත් ඒ කරන පුද්ගලයා දන්නවා මේක මටත් අන් අයටත් අලාභයේ පිණිස පවතින්නේ කියලා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ පිළිබඳ දැනුමක් නැහැ කියන්න බෑනේ. දැන් මේකත් හාව අන්‍යාගමිකය සම්බන්ධයෙන් කතා කළ වැඩක්ම නැහැනේ. ඒගොල්ලෝ ඉන්නේ වෙනමම දෘෂ්ටියක, වෙනමම මිත්‍යාවකනේ. දැන් අපටනේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙන්නේ මේකයි පරම සත්‍යය කියලා. එතකොට කර්මය ඵලය හේතුඵල ධම පිළිගන්නා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුරු වුණත් තේරුම් ගන්නට ඕන කොයි විදිහේ අකුසලයක් සිද්ධ වුණත් එය ප්‍රසිද්ධියේ වේවා අප්‍රසිද්ධියේ වේවා කොහොම සිද්ධ වුණත් අවසාන වශයෙන් මේ විපාකය තමා කරා එනවාමයි ඒක වළක්වන්න සමත් කෙනෙක් මේ ලෝකේ නැහැ. එනිසා අන්නේ විපාකයේ පිළිබඳව බිය ඇති කර ගැනීම අර දසධම්ම සූත්‍රයේ දේශනා කරන්නේ කම්මස්සකෝ මි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කියලා. ඒ කියන්නේ මේ කර්මය දායාද කරගෙන කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන කර්මය ස්වාමියා කරගෙනයි මම ඉන්නේ කියලා මෙනෙහි කරන්න කියලා වදාරන්නේ. එහෙමයි සනාත. එතකොට ඒක වරුණ මේ බුදුරජාණන් වහන්සේ නිහි පැවිදි දෙපිරිසටම දේශනා කරන ඔය කාරණේ මෙනෙහි කරන්න කියලා. මම යංකම්මං කරිස්සාමි, කල්යාණං වා පාපගංවා තස දායාදෝ බවිස්සාමි. මම යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් කරනවා නම් ඒ යහපත් වූ හෝ අයහපත් වූ දේ කරන කර්මයෙහි ඵලය මා කරා එනවා කියන මෙන්න මේ මානසිකාර්ය අභින්හං නිතර පච්චවෙක් හිතම්බං මෙනෙහි කරන්න සිහි කරන්න කියනවා. දැන් හිතන්න මෙහෙම සිහි කළොත් වරුණ බුදුරජාණන් වහන්සේ මේ කියපු ආකාරයෙන් සිහි කළොත් එයාගේ සිත එයාගේ චිත්ත පරම්පරාව අකුසලයට බැස ගන්න තින ඉඩකඩ අවම වෙනවා. දැන් හිතන්නකෝ නපුරු වචනයක් කියන සිතක් පහළ වුණා. ඒ වෙලාව හිතනවා මේ වචනේ මෙහෙම කිව්වොත් මට මීට පෙරලා විපාකයක් තියෙනවා. එනිසා මේ දුක එන්නේ මා කරා. අන්න එතන හරි වැදගත් ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපිට සාමාන්‍යයෙන් භාවිත සිතක් නැති නිසා ඒ පිළිබඳව හරි ගැටලුවක් ඇති වෙනවා සමහර අයට. අපි කොහොමද අසන දෙයක්, දකින දෙයක් දැක්ක විතරයි කියලා. අසන දෙයක් ඇසුවා විතරයි එතනින් නවතින්නේ. එතකොට ස්පර්ශ කරන දෙයක් එතනින් නවතින්නේ කොහොමද? රස විඳින දෙයක් එතනින් නවත්ව ගන්නෙ කොහොමද? අපි සාමාන්‍යයෙන් අපි මේකට අදට අරගෙන හිතට අරගෙන ඒ තුල ප්‍රබල කාර්යභාරයක් හිතින් කරන්නට උත්සාහ කරනවානේ. මෙන්න මේ නැවතීම නැත්නම් මේ දැක්කොත් දෙයක් දැක්කා පමණයි කියලා අපි අතහරින තත්වයට යොමු කරගන්නේ කොහොමද කියන එක නික භාවනාව තුලින්මද අපිට කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔව්. ඒකෙදි වරුණ මම කියන්නේ නැහැ මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් කියලා. සාමාන්‍ය ජීවිතයේ ඉන්න කෙනෙකුට අර භාවිත සිතක් ඇති වෙච්ච කෙනෙකුට මේක පහසුවෙන් කරන්න පුළුවන්. උදේන් රත්නමත් එක කිව්වනේ දානේ. ඔව්. ඔය වැඩේ කරන්න පුළුවන් හිත වඩලා තිබ්බ කෙනෙකුට කියලා. ඊට පස්සේ හැබැයි උදේන රත්නමා වගේ කාම භෝගී ගිහියෙක් අවසාන පිළිගත්තා නේද? ඉන්ද්‍රිය සංවරය හරියට ඇති කරගත්තොත් සතිය පිහිටෙව්වොත් සජකුට වුණත් අකුසලේ ණය ගන්න පුළුවන් කියලා. එයා ඒක පිළිගත්තා නේද? ඒකට සාධුකාර දුන්නනේ. එනිසා මම මේ කියුවේ අන්නේ කාරණයාලලා. එයා කාමභෝගී රජෙක් හැටියට ඒ කාරණේ පිළිගත්තා නම් ඔබ මා වගේ සාමාන්‍ය කෙනෙකුට නොපිළිගන්න හේතුවක් නැහැ කියටවත්. එයා කිව්වේ ඇසෙන් රූපයක් බලලා ඒ රූපය බලලා ඒ රූපයට අනුව රාගේ වැඩෙන විදියට, ද්වේෂේ වැඩෙන විදියට කල්පනා නොකර ඉන්න ඕනම පුද්ගලයෙකුට පුළුවන්. මේක බැරි ගමන් නැහැ. මේකට උවමනාවක් තිබ්බත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන අපි කරන්නේ ඒක අනිත් පැත්තම තමයි කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ප්‍රතිඵලයක් බලන්න. ඒක අනිත් පැත්ත තමයි අපි කරන්නේ. ඔව් දැන් හිතන්නකෝ දැන් ඔන්න වරුණට කවුරු හරි දොස් කියනවා. බැන වදිනවා. ඉතින් දැන් ඕක ගෙදර ඇවිල්ලා හොඳට වරුණ කල්පනා කරනවා. කල්පමට මෙහෙම බැන්නා මෙහෙම දොස් කිව්වා. ඇයි මට මෙහෙම කළේ? මම යාට වැරද්දක් කළාද නැහැ? ආදී වශයෙන් ඕක මෙනෙහි කරන දේශේ වැඩි වෙනවා. ඔව් තව කෙනෙකුට කිව්වත් එහෙමයි වෙන්නේ. ඒත් එහෙමයි මට මෙයා බැන්නා මෙහෙම වුණා කිව්වා ඒ ද්වේෂය වැඩි වෙනවා. ඒකෝ තවත් පුද්ගලයෝ කීප දෙනෙක් අතර මේ ද්වේෂය සමාදම් කරවනවා.
එනිසා අපට පුළුවන් වුණොත් මේක සාමාන්‍ය දෙයක් විතරයි සින්ධියක් ඇරියන සලකලා අයින් කරලා දාන්න දැන් මෙහෙම හිතන්නකෝ වරුණ පාරේ ඇවිදගෙන යනකොට ඔය මානසික වශයෙන් රෝගී තත්ත්වන පද්ධති පුද්ගලයෝ හම්බ වෙනවානේ විවිධ විදිහට මේ නේද සංසාර කර්ම විපාක නිසා දැන් හිතපු ගමන් ඔයාලට බැනගෙන ගියොත් ගණන් ගන්නවද ඒක නෑ නෑ ගණන් ගන්න නෑ නේද ඉතින් දන්නවනේ මෙයාට මේ මානස හොඳ නෑ කියලා ගණන් ගන්නේ නෑ ඒ විතරක් නෙමෙයි හදිසි එකක් ගැහුවා කියන්නකෝ ඇවිල්ලා ඒත් ගණන් ගන්නේ නෑනේ ඉතින් අන්න ඒ වගේ සලකන අර සිද්ධියටත් මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ සැබවින්ම අපි හිතන විදිහයි මෙතෙන්දි තාම වැදගත් වෙන්නේ නිසා භාවිත සිතක් තියෙන කෙනෙකුට මේක ඉතා පහසුවෙන් කරන්න පුළුවන් ඒ නැති කෙනෙකුට උනත් තිය අද පටන් ගත්ත මේක වරුණ මේ එක පාරට කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ අද උදේ අවදි වෙච්ච වෙලාවෙන් නම් කෙනෙක් හිතුවොත් මම අද දවසේ මේ කියපු විදිහට මගේ හිත රැක ගන්න බලනවා බාහිර අරමුණුත් එක්ක පමණික්මවා ගැටෙන්නේ නැතෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් මේ අරමුණුත් එක්ක මම සම්බන්ධ වෙන්නේ මම රාගයේ දේශය නොවැඩෙන විදිහට වග බලා ගන්නවා කියලා හිතුවොත් එයාට ඒක කරන්න මුලපිරීමක් එහෙම නැත්නම් ආරම්භයක් ඇති වෙනවා ඒ ආරම්භය ඇති වුණොත් ඉස්සරහට අනිවාර්යෙන් යන්න පුළුවන් එනිසා බුදුරජාණන් වහන්සේ එක පාරට අරහත්වේ හික්මවන්නේ නැණි වරුණ එහෙමයි සන්න ඉස්සෙල්ලාම සක්කාය දිට්ඨිය නැති කරගන්න ශීලබ්බත පරාමාසයෙන් නැති කරගන්න ශ්‍රද්ධාවේ පිහිටන් අවශ්‍ය කරන මඟ පෙන්වීම ධර්මය තුලින් කියලා දෙනවා හැබැයි වරුණ ධර්මයේ නොදැන මේක කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ එනිසා දැන් මේ අහගෙන ඉන්න පින්වත් පිරිස මේ කියපු කරුණු නැවත නැවත ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරලා යම් පිරිසිදු දහම් දැනුමක්. එයින් මම අදහස් කරන්නේ මුළු ත්‍රිපිටක ධර්මයේම අර්ථකථා සහිතවම ඉගෙන ගන්න කියන එක නෙමෙයි. එහෙම කෙනෙකුට කරන්න පුළුවන් නම් ඒකට මම සාදුකාර දෙනවා. මම කියන්නේ මේ ධර්ම මාර්ගයේ සීලය පිරිසිදු කරගෙන දෘෂ්ටිගතක නොමේ සීල ආරක්ෂා කරලා ඒ සමාධියකට යොමු කරගන්නේ කොහොමද ඒ සමාධිමත් සිත ප්‍රඥාව පහළ කර ගැනීම පිණිස යොමු කරගන්නේ කොහොමද කියන්නේ මෙන්න මේ අවස්ථා ත්‍රිත්වය. සීල සමාධි ප්‍රඥා වඩන ආකාරය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යය බෝධිපාක්ෂික ධර්ම ඊළඟට ඒහා සම්බන්ධ පංච උපාදානස්කන්ධය මේ කියපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලධර්ම ටිකක් තියෙනවානේ. අන්නේ පිළිබඳව දැනුම නැතුව මේක කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. එනිසා ඔය වරුණ කියපු කතාවෙදී පළමු කොට ඒ පුද්ගලයාට යම් දහම් දැනුමක් තිබිය යුතුයි. දහම් දැනුමක් ලැබෙන නම් කල්යාණ මිත්‍රය ඇසුර වෙනනි නැත්නම් දහම් දැනුමක් ලැබෙන්නේ නැහැනි නිසා කල්යාණ මිත්‍රයා ඇසුර කිරීම දැන් මේ ධර්ම කතාව සිද්නෙත් අසපෝනත් කල්යාණ මිත්‍රයෙක් වෙනවනේ බොහෝ දෙනෙකුට එහෙමයි සන්න එතකොට මේ කල්යාණ මිත්‍රයා ඇසුර ලබාගෙන ඊට අනුව දිනෙන් දින දහම් දැනුම වැඩි දියුණු කරගෙන අවංක උවමනාවක් මේ අසාගෙන ඉන්නව බැති කරගෙන බලන්න පුළුවන්ද බැයිද කියලා කරන්න පුළුවන් එනිසා බාහිරට චෝදනා කරන්නවත් ධර්මයට චෝදනා කරන්නවත් ඉක්මන් නොවි ඔබ බලන්න ආත්ම ශක්තියක් ඇති කරගෙන මට මේක කරන්න පුළුවන් කියලා ඒකාන්තයෙන් කරන්න පුළුවන්. එනිසා මෙහි මම අදහස් කළේ පළමු කොට රාග දේශ මොහ අකුසල චිත්තෝත්පාදයන් ඇතිවන විදිහේ දේවල් එක්ක ජීවිතේ සම්බන්ධ කරද්දී අන්න ඒ වගේ තැන්වල කල්පනාකාරීව මේ අකුසලයට බය වෙලා, පවට බය වෙලා, අපායට බය වෙලා, පවට ලැජ්ජාව බයක් ඇති කරගත්තාම ඔක්කොම හරියනවා. මේක වෙලා තියෙන වරුණ දැන් අවුරුදු ගාණක් තිස්සේ සත වර්ෂ ගාණක් කිහිපයක් තිස්සේ මේ ලෝකේ මේ භෞතිකත්වයේ තුල විවිධ විසම ආචාර සමාජාචාර පුරුදු ඇති වෙලා ජන සමාජයේ පුදුම විදිහට අගාධයකට වැටිලා ඉන්නේ. එහෙමයි සන්න. එතකොට මේ අගාධය තුල පංච දුස්චරිතය තමයි පදනම වෙලා තියෙන්නේ මේ කාලේ. පංච දුස්චරිතය. ඒ තුල තමයි මුළු සමාජයම ගෙදුවන්නේ. අර මොකක් හරි පෙර කරව පිනක් තියෙන හින්දානේ මනුස්ස ලෝකෙට එන්නේ අන්නේ හින්දා තාම මහ විහසනයක් නැති වුණේ නැහැ. ඔය විහසනේ උස්සන්න වෙනවා දවසක අනාගතේ භාග්‍යතුන් වහන්සේ වදාරනවානේ මහා මෘග සංවරුසාවක් වැටෙනවා කියලා ආයුධ වරුසාවක් වෙනලා මිනිස්සු කැපිලා කැඩලා විනාශ වෙලා යනවා කියලා. එහෙමයි සන්න. ඒ තත්වෙට එන්නේ මෙන්න මේ මානසිකත්වයේ දිනුන වෙලා. වෙන දෙයක් නෙවෙයි දැන් පේනවානේ ලෝකේ. ඉතින් එනිසා මේ පවට ලැජ්ජාව බය ඇති කරගන්න අපාය පිළිබඳව සංවේගයක් ඇති කරගන්න ලැබිච්ච මිනිසත් භාවයේ පිළිබඳ වටිනාකම මොහොතින් මොහොත තමන් කල්පනා කරනවා නම් වරුණ මම මිනිස්සේ මට මේ විදිහ හැකියාවන් ඇතිවයි මම මනුස්ස ලෝකෙට ආවේ තිරිසන් ලෝකෙට പ്രേත අසුර නිරයට සාපේක්ෂව මම මොන්න තරම් ජයග්‍රහණයක් ලැබලා තියෙනවද සැබවින්ම මේ මොහොත අනුස්මරණීය ජයග්‍රහණයක් සමරන මොහොතක් මේ මිනිස් ජීවිතය කියන්නේ අපි සියලු දෙනා පුදුම ජයග්‍රහණයක් සමරන මොහොතක් මේක මිනිසුන්ට තේරෙන්නේ නැහැ මිනිසු මේ ජයග්‍රහණයන් කියලා වෙන වෙන දේවල් සමරන්නේ යන්නේ මිනිසත් භාවය නම් වූ ජයග්‍රහණේ බුදුරජාණන් වහන්සේ කොච්චරනම් වර්ණනා කරනවද දුර්ලභෝ මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ කියලා බුදුරජාණන් වහන්සේ ජයග්‍රහණයක් කියලා කියපුවොත් අපි සමරන්නේ නැහැ නේ සමරනෝ නම් මිනිසත්කමට නොහොබිනා දේවල් කරන්න හිතෙන්නේවත් නැහැ
මිනිසත්තම නැත්තට නැති වෙන දේවල් කරන ගම වෙන වෙන ජයග්‍රහණයන් සමරන්න යනවා. ඉතින් ඒ නිසා මිනිස්සු සිහි කරන්නට ඕනි මේවා මේ ලෞකිකත්වයට නොමුසපත් වෙලා මේකත් අල්ලගෙන මේකත් අල්ලගෙන මෙහෙම කරන්න බෑ. ලෞකිකත්වයේ යම් තරමකට හෝ අත්හැරීමක් කරන්නට වෙනවා මේ ධර්මයේ පුරුදු කරන්න. හැඟීම් පාලනයක් කරන්නම වෙනවා. සිල් ආරක්ෂා කරගන්නත් හැඟීම් පාලනයක් කරගන්නට ඕන. ඊළඟට මේ ධර්ම කතාව අහන්න පවා එයා හැඟීම් පාලනයක් ඇති කරගෙන මේකට කාලය යොමු කරගන්න වෙනවානේ. දැන් මේ මේ වෙලාව කියන්නේ මේ අපි දැන් මේ සාකච්ඡා කරන වෙලාව කියන්නේ විවිධ මාධ්‍ය වලින් විවිධ විෂම දේවල්. ඒ කියන්නේ විවිධ විෂම දේවල් වලින් මිනිසුන්ගේ ඥානය නුවණ නැත්තට නැති කරනවානේ. රාගය අවසනවා, ද්වේෂය අවසනවා. ඒ කියන්නේ කෙලෙස් බහුලවම සමාජගත වෙන වෙලාවක්. ඔව් කෙලෙස් බහුලවම මිනිසුන්ගේ හිත රත් වෙන වෙලාවක්. ඒ කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුසපත් වෙන වෙලාවක් මේ. ඉතින් දැන් මේක අහනවා කියන්නේ කවුරු වරි කෙනෙක් අර දේවල් ඔක්කොම අතහැරලා මෙතෙන්ට එන්න තරම් එයා පොහසත් කෙනෙක් වුණානේ. ඉතින් ඒ නිසා දැන් මේ විදිහට වරුණ හැම කෙනෙක්ම හිතන්න පුරුදු වුණොත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න පුරුදු වුණොත් කොච්චර ලස්සන වේද මේ මිනිස් සමාජය. මේ තියෙන අපරාධයන්, මේ තියෙන ව්‍යසනයන්, මේ තියෙන විපාකයන් මේවා සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. හැබැයි ඉතින් මේවා හුදු කතාවක් විතරක් වෙන්නේ මේවා වෙන්නේ නැති නිසා ප්‍රායෝගිකව. එනිසා භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් අපි කතා කරන මායතුළු භික්ෂුන් වහන්සේලා මේක හදවතින්ම කරන්නට ඕන. අසන වරුණ ඇතුළු මේ හැම කෙනෙක්ම මේක හදවතින් කරන්න ඕනේ දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ ආටෝපේට, ප්‍රාටෝපේට සාඩම්බරයට ලං කරගන්න දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ කරගසිය යුතුයි. ඔව් දුරක්ඛාතේ භික්ඛවේ ධම්ම විනයේ යෝච සමාදපේති යන්ත සමාදපේති. මනාව නොදෙසු සාක්ඛාත නොවූ ධර්මයක් තුළ යම් කිසි කෙනෙක් සමාදම් වෙනවා නම් ඒ තුළ උත්සාහවත් වෙනවා නම් ඒ තුළ වීරිය වඩනවා නම් ඒ තුළ යා අනිත්‍ය සමාදන් කරනවා නම් ඒක අනර්ථය පිණිසමයි හේතු වෙන්නේ. හැබැයි මේක ස්වාක්ඛාත ධර්මයක්. මේ ධර්මයේ තුළ ගනු ලබන සෑම උත්සාහයක්ම මලක් දෝතට නෙලාගෙන බුදුසිරිපා බියස තැන්පත් කරන්න ගනු ලබන වෑයමේ පටන් සීල සමාධි ප්‍රඥා පිරීම වශයෙන් ගනු ලබන සෑම උත්සාහයකින්ම අමිල ඵල ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළට ආපු හැම කෙනෙක්ම පළමු කොට පවට ලැජ්ජාව ඇති කරගන්න, සසර බය ඇති කරගන්න, මිනිසත්කමේ වටිනාකම දකින්න. එහෙමයි සනස. හොඳයි මං හිතන්නේ ඔබ ධර්මයේ කල්යාණ මිත්‍රයෙක් කරගෙන හිටියේ නැත්නම් ඔන්න එතන දැන් ඉඳලම වෙනස් කරගන්නට ඕන. ඔබ වහන්සේ හොඳ අවස්ථාවක් පැහැදිලි කරලා දුන්නේ මේ වෙලාව ඉරිදරෑ 7 ඉඳලා 9 කියන වෙලාව රූප මාධ්‍ය තුලදී ඕනෑම රූපවාහිනී නාලිකාවක් සුසර කරලා බැලුවොත් එහෙම කෙලෙස්ම තමයි එන්නේ, කෙලෙස්ම තමයි ඇති වෙන්නේ. ඒ කෙලෙස් මඩගොහරුව තුල ඔබ හිර වෙලා ඉන්න මොහොතක තමයි ඉරිද සිත්නේ තසුපින් ඔබට කල්යාණ මිත්‍ර ධර්මය ලං කරන්න යන්නේ. ඔබයි ඒ වෙනස වතහගෙන ඒ සඳහා යොමු විය යුත්තේ අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ සිහිපත් කළා වගේ අප බාහිර ආටෝපයට කුමන දේ කළත් වැඩක් නැහැ. අප පරමාර්ථ ධර්මය අපේ ජීවිතේ ලං කරගන්නා තාක් මේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව ලං කරගන්නා තාක් අපිට සැනසීම තියෙනවා. එසේ නොවැතුව අපි ලෝකයට මොන ප්‍රකාශ කළත් ඇති ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මේ සසර බිය දකින්නට මේ කියා දෙන දහම් කාණ්ඩය ඔබේ ජීවිතයේ සැනසුමු දෙසා පමණක් නොවේ සසර බියෙන් ගැලවීමට තිබෙන මාර්ගය බවත් වටහා ගත යුතුයි. සවනහස් දැන් මේ අකුසලය නැත්නම් කෙලෙස් මූලයන්, ලෝභ, ද්වේෂ, මෝහ මේ කෙලෙස් මූලයන් තුළ බහුලවම කෙනෙකුට පීඩා දෙන කොට්ටාශය මෙය කියලා අපිට එහෙම වර්ග කරන්නට පුළුවන්ද? රාගයට වඩා ද්වේෂය හොඳ නැහැ, ද්වේෂයට වඩා මෝහය හොඳ නැහැ එහෙම කියලා අපිට වෙන් කරන්නට පුළුවන්කම තිබෙනවද? සමහරු කියනවා යම් යම් දේවල් කළාට මම මේ පව කරන්නේ නැහෙනේ කියලා කියනවා. සමහරු එහෙම ගැලවීමට අවස්ථා හදාගන්නට උත්සාහ කරන සමාජයක් අපි දකිනවා. මට පන්සිල් පද පහම රකින්න බෑ, හැබැයි මම මේ සිල් පදේ රකින්නවා. ඒ වටිනාකමක් ඇති. අපිට ඒ නිසා ඔබ වහන්සේ ධර්මානුකූල විග්‍රහ කළ දෙවෙනි රාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසලත්‍රය අතර අපට වර්ග කරන්න පුළුවන්ද? මේක බර වැඩි, මේක බර අඩුයි, මේක ඊට වැඩිය ප්‍රබලයි, මේක ඊටනම් ප්‍රබල නැහැ කියලා වර්ග කරන්නට හැකියාවක් තිබෙනවද? මරුණ ඒ පිළිබඳව අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අනුව සාකච්ඡා කළොත් රාගයේ තියෙන මේ ස්වභාවය අප්පසාවජ්ජ දන්ද විරාගය කියලා වදාරනවා. ඒ කියන්නේ මේ රාගය නැත්තම් ලෝභය කියන ස්වභාවය ද්වේෂයට සාපේක්ෂව ටිකක් එහි අනතුරුකාරී අන්තරායකන ස්වභාවය යම් පමණකට අඩුයි. හැබැයි ඉක්මනින්ම ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ. ලෝභය ප්‍රහාණය වීම සඳහා මුළුමනින්ම ලෝභය ප්‍රහාණය වෙන්න මහරහත් භාවයටම පත් වෙන්න ඕනේ. මුළුමනින්ම ප්‍රහාණය වෙන්න
කාමරාගය අනාගාමි වෙනකොට ප්‍රහාණය වෙනවා. එතකොට දේශේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහා සාවද්දයයි කිප්ප විරාගී කියලා. ඒ කියන්නේ දේශය අකුසලයක් හැටියට ගත්තොත් ටිකක් බරපතල. ටිකක් කියන්නේ මරසාපේක්ෂව එක ගන්නට ඕනේ ලෝභයට සාපේක්ෂව. එතකොට ඒ දේශය වහා ප්‍රහාණයක වෙනම ලෝභයට සාපේක්ෂව ඉතයික්මනින් දේශය අයින් කරගන්න පුළුවන්. එහෙමයි. හේතුව තමයි ඒකට දේශය. දේශය පහළ වෙනකොට යම් සිතක දෝමනස්ස දුක් වේදනාවත් එක්ක තමයි දේශය පහළ වෙන්නේ. ලෝභය පහළ වෙනකොට සෝමනස්ස වේදනාව හෝ උපේක්ෂා වේදනාවත් එක්ක. මේ සෝමනස්ස වේදනාව සහ කියන එක සත්වයන්ට මිහිරක්නේ. සෝමනස්ස වේදනාව ඒ වෙනුවෙන් හැම උත්සාහයක්ම ගන්න. ඒතර සෝමනස්ස වේදනාවත් එක්ක ලෝභය පවතිද්දී කැමති වෙන්නේ නැහැ. එයින් ඉක්මිලා එයින් නිදහස් වෙලා ජීවත් වෙන්නේ. ඒ වෙනුවෙන් මෙයා වෙහෙසෙනවා. උපේක්ෂා වේදනාවක් නපුරු නැහෙනේ. හැබැයි දෝමනස්ස කියන්නේ මහා ගින්නක් මේ පිච්චෙනවා ඉන්න බෑ දේශය ඇති වුණාම. එය ඉක්මනින් නැති කර ගන්න කැමති. හැබැයි මතක තියාගන්න ඕන අපි මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ පංච ආනන්තරිය කර්ම කියලා. වරුණ මෙහෙමයි. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා ඝාතනය කිසි ශ්‍රී ශරීරයේ ලේ සැලවීම, සංඝ වේදේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ දේශ මූල සිත් පූර්වාංගම වෙලා. කරන වෙලාවෙ මොහොසෙන් දේශ මූල සිත්මයි පහළ වෙන්නේ. එතකොට ද්වේෂයෙන් තමයි පංච ආනන්තරියම වගේ සිද්ධ වෙන්නේ. එහෙම බැලුවහම ද්වේෂය ලෝභයට වඩා ටිකක් බරපතලයි කියලා කියන්න පුළුවන්. හැබැයි මෙහෙම කිව්වට මේ එකම අකුසලයක්වත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ. දැන් මෝහය කියන ධර්ම ස්වභාවය ගත්තොත් මහා සාවද්දයි දන්ද විරාගය කියන මෝහය. දැන් මේ රාගය ද්වේෂයයි දෙකම එක මෝහය පහළ වෙනවනේ. දැන් ඔය අකුසල චිත්තය ගැන වදාරද්දී ලෝභය මුල් වෙලා චිත්තෝත්පාද අටක් පහළ වෙන හැටි, ද්වේෂය මුල් වෙලා දෙකක් පහළ වෙන හැටි, ලෝභයෙන් ද්වේෂයෙන් තොරව මෝහ මූල සිද්ද එකක් පහළ වෙන ඇති භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ. එහෙමයි. එතකොට මේ මෝහය කියන ධර්ම ස්වභාවය ලෝභයයි ද්වේෂයයි දෙකක් එක්කම යෙදෙනවා. ඒක අනිවාර්යෙන්ම අවියෝජනීය වේදෙනවා. එනිසා මේ එකම අකුසලයක්වත් වර්ණනා කරන්නේ නැහැ. හැබැයි මේ එකම අකුසලයක්වත් සාධාරණී කරන්නේ නැහැ. හැබැයි ද්වේෂය කියන මේ ධර්ම ස්වභාවය අර වහා පැතිරලා යන ගින්නක් වාගේ ද්වේෂය කියන ස්වභාවය තුල පුද්ගලයෙක් අතිශයින් ප්‍රචණ්ඩ වෙනවා. සියලුම ප්‍රාණ ඝාතයන් සිද්ධ වෙන්නේ වරුණ දේශමූල සිත්වලින්. දේශමූල වල සියලු සත්ව හිංසනයන් සිද්ධ වෙන්නේ දේශමූල සිත්වලින්. සියලු පරුෂ වචන කතා කිරීම සිද්ධ වෙන්නේ දේශමූල සිත්වලින්. එහෙනම් බලන්න දැන් මේවා නේද සමාජයේ මේ මුළු සමාජයකට මේ විස බීජ වෙලා තියෙන්නේ. ප්‍රාණඝාතය දැන් බොහෝසෙන් සොරකමට දේශය මුල් වෙන්න පුළුවන්. ලෝභයත් ලෝභයනොත් මේ සොරකම සිද්ධ වෙනවා. ඉතින් එනිසා මේ ද්වේෂයෙන් ධර්මයේ වගේ ස්වභාවයක්. ලෝභය කියන ධර්මය අර කෙව වගේ ඉක්මනින් ප්‍රහාණය වෙන්නේ නැහැ. හැබැයි එහි තියෙන බලවත් භාවය සාපේක්ෂව අඩුයි ද්වේෂයට වඩා. කොහොම නමුත් ඔබ තේරුම් ගන්නට ඕනි මේ අසාගෙන ඉන්න පින්වත් පිරිස මේ එකම අකුසලයක්වත් හිතේ ඇති වෙනවා නම් අනේ මේක හොඳයි අරකට බදා කියලා එහෙම කරන්න යන්නේ මේ හිතන්න එපා. ඒ මොහොතේ අකුසලේ ජය ගන්න උත්සාහවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ දැන් අසුචි කියන දේවල් ඉතා කුඩා දෙයක් තිබුණත් බොහොම මේ වී ඇටයක දෙයක් තිබුණත් මේ කාමරයක මුළු කාමරේම ගඳයි. එනිසා මේ කෙලෙසය නැත්තම් මේකේ අකුසල ධර්මතා අංශු මාත්‍ර වශයෙන් නැත්තම් අනුසය වශයෙන් තිබුණත් ඒක දුක් විපාක වෙනසම හේතු වෙන. ඉතින් ලෝභය වැඩි වුණත් ප්‍රේත ලෝකේ යනවා. ද්වේෂය වැඩි වුණොත් මලයක් එක් වෙන සමාහට නිරය යනවා. එනිසා මේකකින්වත් හොඳක් වෙන්නේ නැහැනේ. එහෙමයි. එනිසා මේ සමහර කෙනෙක් මම මීට වඩා මෙහෙම හොඳයි මීට වඩා මම ද්වේෂය ඇති කරගන්නේ නැහැනේ. ඉතින් මම තරහා වෙන්නේ නැහැනේ ආදී වශයෙන් එහෙම කියලා මේකෙන් බේරෙන්න බෑ. එයාට කවදා හරි දවසක ඔය උදානය කරන්න පුළුවන් මම සෝතාපන්නයිනේ මම සතර ආපාය වැටෙන්නේ නැහැනේ කියලා කියන්න පුළුවන්. අන්නේ දහඩ දෙවි මිනිසුන් සහිත ලෝකේ සාධුකාර දෙනවා. එතනින් මෙහා ඉඳගෙන උදන් අනන්න එපා. මොකද මේ ගමන අවසන් වෙලා නැහැ. එතනින් මෙහා ඉඳගෙන මේ ධර්මයත් එක්ක එහෙම විහිළු තහළු කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේත් එක්ක ඊට පස්සේ ධර්මයට මේ අභියෝග කරන්න වචන මාත්‍රයකින් හරි එකම දෙයක් මම මේ වෙලාවේ අවධාරණයෙන් කියන මේ අහගෙන ඉන්න හැමෝටම මේ ධර්මයේ ඇහෙද්දී එක්ක සාධුකාර දීලා පිළිගන්න. එහෙම නැත්නම් කටක් අරින්න එපා විරුද්ධ. මොකද ඔබට නැති වෙන්නේ ඔබේ සැනසීම. මේ මෙතනින් යා හොරතල් වෙන්න දෙයක් නැහැ. මේ ධහම ඇහෙද්දී සාධුකාර දීලා පිළිගන්න. එයින් මම අදහස් කරන්නේ වරුණ මේ කියන දේවල් ඔක්කොම පිළිගන්නේ කියලා නෙමෙයි. මේ මනස්ගත අපට වැඩක් වෙන්නේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ශ්‍රී සද්ධර්මය සූත්‍ර විනය අභිධර්මයේ අර්ථගත ටීකා සහිත අපිට තියෙන තේරවාදය. මෙන්න මේකෙන් කොතනින් ඇහුණත් සාධුකාර දීලා පිළිගන්න. එහෙමයි. ඊළඟට ඔබට යම් සැකයක් එනවනම් මේක මෙහෙම විය හැකියිද? ඔය දේවල් සෝතාපන්න වුණාට පස්සේ විසඳ ගන්න. එතකන් ඔය ගැන මේ ප්‍රශ්න කරන්න යන්න එපා. මොකද අනවශ්‍ය විතර්ක වැඩක් නැහැ. අනවශ්‍ය ਵਿਚාරයන් වැඩක් නැහැ. සමතයට විදර්ශනාවට සීල සමාධි ප්‍රඥා පුරද්දී
ඒ සඳහා උපකාර වෙන දේවල් ඒ සඳහා ඒ තුල ඇති වෙන ගැටලු අපි විසඳ ගන්න ඕන සාකච්ඡා කළා ඒ සාකච්ඡාව මේ අශ්‍රද්ධාවෙන් කරන සාකච්ඡාවක් වෙන්න බෑ ඒ සාකච්ඡාව මේ ධර්මයට කරන අභියෝගයක් වෙන්නත් බෑ ඒ සාකච්ඡාව තමන්ගේ පාපී හැඟීම් පාපී චේෂ්ඨාවන් මතු කරලා මේ තව කෙනෙකු අමාරුවේ දාන දේවල් වෙන්නත් බෑ වරුණ ඇත්තටම තේරෙනව නේද කෙනෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රශ්නයක් අහනම මේක අහන්නේ ශ්‍රද්ධාවෙන් කියලා එහෙමයි ඒ වගේම ප්‍රශ්නයක් අහනකොටම තේරෙනවා කාරණයක් විමසනකොටම තේරෙනවා ආ මෙයා මේ අහන්නේ සැබවින්ම අවබෝධයේ පිණිසම ඒ නිසා මෙයාට මේක කියලා දෙන්න ඕනි එහෙමයි ඒ නිසා තරක විතරක වැදගත් වෙන්නේ නැහැ අපිට මෙතෙන්දි වැදගත් වෙන එකම දේ තමයි චිත සංසිඳන විදිය චිත නිවෙන විදියට මුළු මනින් මුළු ජීවිතේම සුවපත් කරන විදියට මේ ධර්මයේ ගල්ප ගැනීම. ඕකට නෙමේ ශ්‍රී සද්ධර්මයේ තියෙන වරුණ. එහෙමයි. කරුණා සාසනය කියලා මේකට කියන්නේ මේ නිකන් සාසනයක් නෙමේ කරුණා සාසනය. ඈ කරුණාවේ උල්පත බුදුරජාණන් වහන්සේ මුදිතාවේ මහා මෛත්‍රියේ උල්පත. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුගේ පාසෙවලට ඇවිල්ලා අපි මේ අර වාචා සත්‍යෙහි විතුදන්ති කියන්නේ මේ නපුරු වචනවලේ නවුනොන්ට පහර දෙමින් මේ ධර්ම කරුණම මුල් කරගෙන වාද විවාද මතවාද මේ සමාජ තුළ විප්ලවවාදී හැඟීම් නිර්මාණය කරලා අමුතු අදහස් වලින් මේ මිනිසුන්ව සමාදම් කරවල මේවා බරපතල වැරදි වරුණ මම කරත් වැරදි ඔබ කරත් වැරදි එහෙමයි මේ අපිට බුද්ධ ශාසනයේ භාග්‍යතුන් අපේ දායාද කළේ අපේ භව ජීමන නිමා කරගන්නනේ සසර දුක අවසන් කරගන්න සසර දුක අවසන් වෙනකොට යමෙකුට තේරෙනවා මම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මානයෙන් පලිගැනීමෙන් අහංකාරකමින් කුවක කමින් එකට එක කිරීමෙන් එකට දෙකක් තුනක් හතරක් කරන මානසිකත්වයේ මම දැන් ටික ටික නිදහස් වෙනවා වරුණ මේ ධමත ආපු කෙනෙකුට මේ ලොකුවට කතා කරන්න දේවල් නැහැ වරුණ විතක්ක ਵਿਚාරයන් ටික ටික සංසිඳෙන්න ඕනි මහා කතාවක් නැහැ දැන් බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කළේ දෙන්නෙක් එකතු වුණා තුන් හතර දෙනෙක් එකතු වුණා ධම්මීවා කතා කිව්ව නැත්නම් අරියෝවා තුන්හි භාව කොදෑමි කතාවකේ දෙන්න එහෙම නැත්නම් තෘෂ්ණි භූත භාවේ ඒ නදහස් කළේ මේ නිකං කතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි කර්මස්ථානයේ පුරුදු කරමින් නිහඬ වෙන්න කියලා. වරුණ ඒ නිසා මේ කටට නම් බොහෝ දේවල් කියන්න සිටිනි පහළ වෙනවානි මිනිසුන්ගේ. එහෙමයි. නේද? ඔය පහළ වෙන හැම දෙයක්ම කියලා බලන්නකෝ වෙන අනුතර කොහොමද කියලා. හරි. සංඝහස මට තව ඔබ වහන්සේ මෝහය පිළිබඳව පහදා දුන්නොත් වඩාත් වැදගත් වෙයි. මෝහයේ හිතේ ඇතිවන ආකාරය සංඝහස ඉබේ ඇතිවන දෙයක්ද නැත්නම් ඇති කරගන්නා දෙයක්ද යමක් හොඳයි නරකයි කියලා දකින්න අපට නුවණ නැත්නම් අපිට ඇත්තටම කුමද්ද සංඝහස වෙන්නේ? කියන්නේ එහෙම අවබෝධයක් ලබන්න අපේ නුවණ තිබේ යුතුයි නුවණ නැතිනම් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව අප සතු නැතිනම් ඇත්තටම කුමක්ද අපට සිදු වෙන්නේ? ඔව් එහෙම අපට නුවණක් නැත්නම් මේ කියන කරුණු කාරණා තේරුම් ගන්න ඒක ලොකු අසරණ භාවයක්. ඒකනේ අහන්නේ එක භික්ෂුන් වහන්සේලා පිළිදක් ස්වාමීනි ඔය කියන ලෝකාන්තරික නිරයේ තියෙන අන්ධකාරයට වඩා තවත් අඳුරක් ලෝකේ තියෙනවද කියලා. ඒ වෙලාවේ වදාරනවානේ තියෙනවා මහණනි ඒ ඔක්කොටම වඩා බලවත් අඳුරක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීම කියලා. එනිසා දහම නොදන්නම නම් මේ මොනාවත් කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. එනිසා මෝහය කියන ස්වභාවය සංසාරේ යම් තැනකද මේ සසර ගමනට වැටුනේ එදා එනම් අද වෙනකම් සත්වයගුනේ රහත් වෙන කම්ම මොහය ඇති වෙනවා. අරහත් මාර්ගයෙන් තමයි මොහය කියන අකුසලේ නැති වෙන්නේ. එතකොට මෙය ඉබේ පහළ වෙනවා කියලා අපි එහෙම කතා කරන්න යන්නේ නැහැ. අකුසල සිතක් පහළ වෙනකොට අනිවාර්යයෙන්ම මොහය පහළ වෙනවාමයි. මොහයෙන් තොරව කෙරෙන කිසිම අකුසලයක් නැහැ. එහෙමයි සනස. කෙරෙන සෑම අකුසලයක්ම මොහයත් එක්කමයි සිඳවන්නේ. මොහේ බලවත් භාවයේ වැඩි වෙන්න ඒ අකුසලේ බලවත් භාවයේ වැඩි වෙනවා. දැන් චතුරාර්ය සත්‍ය ගැන දන්නා ශ්‍රාවකයෙක්ගේ අතින් අර හැඟීම් උත්සන්න වීම නිසා යම් අකුසලයක් සිද්ධ වුණොත් ඒ චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනෙකුට වඩා ඒ අකුසලේ විපාකය අඩු වෙනවා. එනිසා මෝහය කියන ධර්ම ස්වභාවය මුළුමනින්ම ප්‍රහාණය වෙන්න අනාගාමී මාර්ගයෙන්මයි එතනින් මෙහා මෝහය අවම කරගෙන වැඩ කරන්න පුළුවන් මේ උත්තරම ධර්මය සීලය වශයෙන් සමාධිය වශයෙන් ජීවිතයට ගල්ප ගන්නකොට අපි මේ කරන සෑම දෙයකින්ම ධර්ම දේශනාවෙන් ශ්‍රාකච්ඡාවෙන් ශ්‍රවණයෙන් මානසිකාරයෙන් සංඥායනෙන් මේ සෑම දෙයකින්ම මෝහය ටික ටික අඩු වෙනවා. නැමෙතන්නකෝ දැන් මල බැඳිච්ච පිත්තල භාජනයක් තියෙනවා. මේ පිත්තල භාජනය ඒ පිරිසිදු කරන දේවල් අරගෙන ටික අතුල්ල පිරිසිදු කරනකොට ඕන ටිකක් දිස්නේ දෙන්න ගන්නවා. හොඳට පිරිසිදු කළාට පස්සේ හොඳටම බබලන්න ගන්නවා. මේ සිතත් අන්නේ මගේ. රාගය අයින් වෙලා ද්වේෂය අයින් වෙලා මෝහය අයින් වෙලා එනකොට මේක ප්‍රභාස්වරෝ බබලනවා. එහෙමයි සනස. මේ සිතේ බලේ වචන වලින් කියන්න බෑ. මට මතක් වෙනවා ඔය වරුණ ඒ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක්
හිතනවා මේ රුවන්වැලි සාය වන්දනා කරලා ඒ ස්වාමීන් වහන්සේ නිතර වඩින රුවන්වැලි සාය වන්දනා කරන්න. වන්දනා කරලා ඇවිල්ලා හිතනවා ඊයේ මේ වෙලාවට මම රුවන්වැලි සාය ළඟන හිටියේ මේ වෙලාවේ මම මෙහෙම මෙහෙම දේවල් කරා දැන් මේ වෙලාවෙත් මිනිස්සු ඇවිල්ලා පහම් පත්තු ගල්ල පන්දම් පත්තු ගල්ල මේ රජ කාලේ පන්දම් පත්තු ගල්ල මෙහෙම ආලෝක පූජා ශබ්ද පූජා මෙව කරනවා ඇති කියලා සිම්මල් පූජා කරනවා ඇති සහතන් වහන්සේලා දැන් වන්දනා කරනවා ඇති කියලා සිහිපත් වෙනවා සිහිපත් වෙනකොට ඇතිවන ප්‍රීති වේගය නිසා හරියට පන්දුවක් වාගේ මහ පොළොවෙන් ශරීරය ඉස්සිනා රුවන්වැලි සෑය මළුවට යනවා ස්වාමීන් වහන්සේ ඒ යන්නේ ධ්‍යාන බලයෙන් නෙමෙයි ප්‍රීතිය නිසා ඒ කියන්නේ මේ දහම කාගදුනහම ජීවිතයට ඒ තරම් ප්‍රීතියක් ඒ ප්‍රීතිය ඇති වෙන්න මේ දහම තරම් මිහිරක් තවත් මේ පුද්ගලයාට නැහැ එනිසා මෝහයෙන් තොරව මෝහයෙන් නිදහස්ව සැනසීම ලබන්න පුළුවන් යන්නේ මහා රහත් විහිමින් අනතුරු ඒ දක්වා මෝහය අවම කරගෙන යන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළේ හොඳයි අපිට සමුගන්නත් ක්‍රමක්‍රමයෙන් කාල වේලාව උදා වෙලා තිබෙන්නේ අපිට බාහිරින් වැඩසටහන ශ්‍රවණය කරපු මේ ශ්‍රාවිකාවකගේ ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අද විමසා දැනගන්නට අවශ්‍යයි කියලා මා වෙත යොමු කරලා තිබුණු එය සාමාන්‍යයෙන් එතුමිය තමා වෙත ඉදිරිපත් කරන විටම සිහිපත් කළේ අපේ පූජනීය බලංගුඩ රාද ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව ජනනය වන ආකාරයෙන් සිදු කරන්නා වූ ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කරමින් සිදු කෙරෙන පින්කම් මාලාවන්ට නිරන්තරයෙන්ම සහ සම්බන්ධ වුණාය කියලා එතුමිය බොහොම ගෞරවයෙන් සිහිපත් කළා. එතුමිය විමසා සිටිනවා ස්වාමීන් වහන්ස යම් ආකාරයකට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එවැනි පින්කමක් සංවිධානය කරන විට ඒ උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩහිඳින චෛත්‍ය රාජරණ වහන්සේලාට කංචුක පූජා කිරීම කංචුකයක් පැළඳවීම කොටෙක් වටිනවාද එහෙම පින්කමක් බෞද්ධ ශාසනය තුල තිබෙනවාද මොකදම එහෙම විමසා සිටින්නේ එය සිහිපත් කරන විදිහට ඇතැම් විට මේ පිළිබඳ පසුගිය දවස්වල මේ සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස ගැරහුමකට ලක් වුණා කංචුක වන්දනාවක් කංචුක පූජා කිරීමක් පැළඳවීමක් බෞද්ධයන්ට කොහෙන් ආවද දන්නේ එහෙම දෙයක් කොහෙවත් සඳහන් වෙලා නැහැ ඒ වගේ දෙයක් අවශ්‍ය නැහැ කියලා සඳහන් වෙලා තිබුණා ඒ නිසාමයි එතුමිය විමසා සිටියේ ඔබ වහන්සේගෙන් මෙවැනි පින්කම් තුලදී කරන්නා වූ එය අනර්ථය පිණිස හේතු වෙන යම් පින්කමක් බවට පත් වෙනවාද කියන කාරණය පළමු කොට මම මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන කිසිම පින්කමක් නම් ගරහන්න එපා බුද්ධ පූජාවක් ඇටියට කැපසරු ආකාරයෙන් කෙරෙන කිසිම පින්කමක් මා හෝ ඔබ හෝ කවුරු හරි භික්ෂුවක් හෝ ගරහනවා නම් මතක තබා ගන්න සත්පුරුෂයෙක් නෙමෙයි කියලා. ඒ වගේම දැන් ඔය ඇහුවේ දැන් ඔය කංචක පූජාවනේ ඒකටත් මම එක කාරණයක් කියලා උත්තර දෙන්නම්. භාතිය රජතුමා කියන්නේ රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ පහළ වෙච්ච ඉතිහාසයේ ශ්‍රද්ධා සම්පන්න රජ කෙනෙක්. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ භාතිය රජතුමා මුළු රුවන්වැලි සෑයටම 70ක් වාගේකින් අදහස් කරන්නේ මේකට කියන්නේ කංචුකයක් කියලා කංචුකයක් මුළුමනින්ම පළඳනවා මුළුමනින්ම ඒ කියන්නේ මුළු සෑයම වැහෙන කංචුකයක් පළඳනවා ඒ වගේ කංචුක පූජාව ඒ තරම් ඉතිහාසයක් තියෙන එකක් උදාන පාලියෙම අරගෙන බලන්න මේ කාලේ මිනිස්සු ධජ පතාක පූජා කරලා තියෙනවා ඒකක් එක්තරා කොඩි පූජාවක් වරන එහෙමයි සනස් කංචුක කියන්නේ ඇත්තටම කොඩි පූජාවක් ඒ කොඩිය මේ කොයි විදිහට දැන් අපි හිතමු රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පේශාවල් වටේ පේශාවල් වලින් උඩ තියෙන ගර්භයේ පාදම වටේනේ දැන් ඔය පළඳවන්නේ සාමාන්‍යයෙන් අපි දකින විදිහට එක උදාහරණයක් ගත්තොත් ඉතින් කෙනෙකුට පුළුවන් ඔය නම් අර පිට තියෙන ඇත්පවුර වටේ උනත් පළඳන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ධනෙයි පමණින් කරන්න මේ දේවල් විවේචනය කරන්න ඉක්මන් වෙන්න එපා කිසි කෙනෙක් ඔය අනවශ්‍ය ප්‍රශ්න සමාජයේ මතු කරලා තමනුත් පෙරහැලා මුළු ජන සමාජයක් අගාධයට දාන්න හොඳ නැහැ. ඒ නිසා අපට තියෙන මේ වරුණ දැන් හිතන්න ඔය අනුරාධපුර මහා සෑය සමිඳු ළඟට යන හැමෝටම ඔහොම කොඩියක් පූජා කරගන්න බෑනේ තනියම. එහෙමයි සනස්. අනේ අර අහිංසක උපාසක ගම්වල උපාසක තාත්තන මේ කවුරු හරි කෙනෙක් කංචුකයක් අරන් යනකොට අත තියලා සාදු කියනවා. ඔය මනුස්සයාට සාදු කියන එක හේතු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඔය ධර්මීය දන්නේ නැති අය, ඉතිහාසය ගැන දන්නේ නැති අය, අර්ථකතාව ගැන දන්නේ නැති අය, ටීකාව ගැන දන්නේ නැති අය මේ ශාසන ඉතිහාසයේ පසුබිම ගැන නොදන්නා අයගේ ਵਿਚාරයන්ට මේ සවන් දෙන්න කාලය යොමු කරගන්න එපා. මම මේ කියන්නේ මෙන්න මෙහෙම අවවාදයක් දෙන්නම් අන්තිමට වරුණ. ඔබ යම් ධර්ම කතාවක් ශ්‍රවණය කරද්දී ඔබේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැත්නම් ඔබේ සිතේ කෙලෙස් පාලනයක් ඇති වෙනවා මේ ධර්මයේ මම නිමෙනවා කියලා තේරෙන්නේ නැත්නම් ඔබ ඇවිස්සෙනවා නම් තව කෙනෙක් එක වාද කරන්න හිතෙනවා නම් බැනවදින්න හිතෙනවා නම් නැති ප්‍රශ්න ඇති කරන්න හිතෙනවා නම් ඒ ධර්මය අහන එකෙන් නම් ඇතිවන පළක් නැහැ. එහෙමයි සනස්. ඒක නාසා ඉන්න කීට වඩා හොඳයි.
එනිසා ශ්‍රද්ධාව ඇති වෙලා හිත පිරිසිදු වෙලා දෑසට කඳුලක් එනවා බුදුරජාන් වහන්සේ ගැන සිහි වෙනකොට අන්නේ ධම අහලා ඔබ සුවපත් වෙන්න හොඳයි එහෙමනම් මේ සුවපත් භාවය ඒ ගෞරවය ඔබේ හිතේ ඇති කරන්නට තමයි අපි නිරන්තරයෙන්ම ඉරිදා සිත්නේ තසපුව තුල මෙලෙසින් උත්සාහ කරන්නේ විශේෂයෙන්ම ශ්‍රද්ධාව සම්ප්‍රයුක්ත ඔබේ හිතින් කරන්නා වූ මේ මහා කුසල ශක්තිය එවැගේම ප්‍රඥාව සම්ප්‍රයුක්ත ඔබ කරන්නා වූ මේ මහා කුසල ශක්තිය ජීවිතයේ සැනසුමුදාපත් කර දෙන වග අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පහදා දුන්නු ඒ අනුශාසනාව ඔස්සේ මනසේ පැහැදිලි වුණ අපට විශේෂයෙන් අපේ තර්කානුකූල සමාජයකට නැත්නම් වාද විවාද සම්පන්න සමාජයකට නොව ධර්මය අපේ ජීවිතයටයි ගලපා බැලිය යුත්තේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්නා වූ ඕනෑම කටයුත්තක් පූජාවක් ගෞරවය මුසුව ශ්‍රද්ධාව මුසුව ප්‍රඥාව මුසුව සිදු කරන්නා වූ අපට ඒ තුළ ලැබෙනා වූ සැනසීම අපමණයි ඒ සඳහා ඔබට තවත් ඒ උතුම් කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද වැඩසටහන තුළ මේ උතුම් දහම්මග මනසේ පහදලා දොන්නු අපේ සිතට ශ්‍රද්ධාව ජනනය කරන්නට කටයුතු කරපු ඒ වගේම පෙරස මහා පින්කම් සිදු කරමින් ඒ කරන්නා වූ පූජාවන්හි වටිනාකම් ආශිර්වාදේ අපට නිරන්තරයෙන්ම ලං කරන්නට කටයුතු කරන බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කථිකාචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට මේ සත් කටයුතු මෙලෙස පූජාවන් ශ්‍රද්ධාව ජනනය වන මහා පින්කම් ප්‍රඥාව කරා ගෙන යන දහම් අවවාදයන් තවත් මේ සසුන් කෙත අස්වද්දමින් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ස්වාමීන් වහන්සේට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරන එලෙසින්ම එලෙසින් රස කරන්නා වූ කුසලේ මහානුභාව ශක්තියෙන් උන්වහන්සේට මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයේ උතුම් නිර්වාණ සුවය අත්විඳිනට ඒ කුසල් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහනෙන් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ සාදු 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 මමත් ආශිර්වාද කරන පින්වත් වරුණ නෙත්තෙස්එම් කාර්ය මණ්ඩලය අසා සිටි සැදැහැති ඔබ සියලු දෙනාට මේ උතුම් බුදු සසුන සැනසීම පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු 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 ඒ උතුම් ගෞරවනීය ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවත් හිතේ දරාගෙන නැවතත් ලබන ඉරිදා සිත්නේ තසපු වැඩසටහන තුළ හිත පහදවා ගන්නට ධර්මයේ කල්යාණ මිත්‍රීක්සේ සලකා අපත් සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් අද සිත්නේ තසපුෙන් සමුගන්නේ තව සුළු වේලාවකින් ධර්ම දක්ෂිනා ධර්ම දේශනා මාලාවේ පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නත් ඔබට මෙලෙසම net සමග රැඳෙන්නට ආරාධනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සිත්නේ තසපුෙන්